සද්ධාවන්ත පින්වතුනිි විමුක්ති අරණ භාවන මධ්‍යත්තානේගේ මාසේ පවැත්වපු පොදු වැඩසටහනේ අද ද දෙනි දවස්සවාසයෙන් පැවැත්වෙනවා. දැන්ගිය මාසය තුළ මතක් කරල දුන්නේ මේ පින්වතුම් කරගනය යන මේ භාවනාව සාර්ථ කරගණ්ඩ දම්මානු පස්සනාවේ අන්තරගත ධර්මකරුණු ටික පැහැදිලි කරනවා කියලා. එතින්දි මතක් කරල දුන්නා කවුරුවත් මේ ධර්මකරුණු දන්නෑ කියලා ඒ ආදීපු කමටහාන හරීට වඩනව නම් වැඩෙනොව දම්මානු පස්සනාව. එවුනාට තමන් විසින් අර විවිධ වැරදි ධර්මකරණු එකතු කරගන ඒවානුව හිතන්ඩ කල්පනා කරන්න පුරුදු වෙලා දී නෙහින්දා. මේ කරන්න භාවනාව ගොරුවට අනික් අයගේ අදහස් උදහස් සාකච්ඡා කරලා විනාශකරගන්න. වර්තමානයේ බහු බහුතරයකට සිදුවෙන වැරත් දක්කෝක. මක හේතුව බුදුහමුදුරු දේශනා කරපු ධර්මය විකෘති ලෙස ඉගෙන ගැනීම හා ඒව විශ්වාසකිරී. දැන් ඒකට දම්මානු පස්සනාව වැඩෙන් නැතුව ති ප්‍ර්ානය සම්පූර්ණවෙන් න්නේනෑ නමුත් දම්මානු පස්සනාව වැඩෙන්නේ ඔය කරන කමටහනි දැන් නමුත් ප්‍රශ්න තියෙන්නේ මල්ලඟ දැන් වැඩෙන්නේ දම්මානු පස්සනාවද කියලා හොයන මනුසයට කමටහන වැඩෙන්නේ එක වෙන වැරද්දක් විදිහට ඉගෙන ගැනීමේදී සැලගේ යුතු. තමන් සංසන්ධනය කරනව නම් ඉගෙන ගත්තේ ධර්මයක් එක්ක එතැන වැඩෙන්නේ හතරවෙනි මාරයවන්න පරහිෂන සුස්නාවයි එ ඉතින් එහාට එතකොට සතිපට්නාානය යානි සංස ගන්න බෑ දැන් ඒ අනුව අපි පැහැදිලි කරා මේ ධම්ම කියන එක ගිය සතිය පැහැදිලි කර දම්ම කියනම කද කියල දන්න ඇතු දම්මානු ප්‍රසනාවේ අන්තර්ගතය කොහෙත්ම කාටවත් ඉගෙන කියාගන්න බැරුව යනු දහමුතුර දම්ම කියන්න දේ දැනගන්න ඕනකවා එක කිය වාරයේදී ධම්ම කියන්නේ සිත තුළ හටගන්න දේවල් නැහන චෛතසික ධර්ම සිතවලි කියලා පැහැදිලි කර බුගහාමුදුරු දම්ම කියන්නේ සිතත් නෙවේ කයත් නෙවේ රූපත් නෙවේ සද්ධාත් නෙවේ ගන්ධාත් නෙවේ ඉස්පර්සත් නෙවෙේ පොට්ට්බත් නෙේ සිත තුළ හටගන්නේ දම්ම එතකොට සිත තුළ හටගන්නේවා තමයි මේ දුකවෙන්නෙත් සිත තුළ හටගන්න එක දුකත් දම්මය සැපත් දම්මය නතු මේ ශරීජයවත් රූප සද්ධගන්ධ රසාදී බෞතික පරිසරයේ තියන දේවල් නෙවෙේ තට සිත තුළ හටගන්න දෙයක් ඒවගේ බිහ දම්ම සද්ධාව දම්ම ට සැකය දම්ම දැ මේ දම්ම ටික බැලුවම දම්ම විතරක් ගෝචරවෙන අරමුණුවෙන ඉන්ද්‍රියක් අපිට තියෙනවා එක මනෝ ඉදිය හැබැයි මනෝ ඉන්ද්‍රියයට ඔය දම්ම හදන්ට හැකියාවක් නෑමුලින් දම්ම හදන්ට හැකියාවක් නෑ දැන්. චක්කු ඉන්ද්‍රීට රූප හදන්ඩ බෑ නමුත් රූපය ගෝචරවෙන රූප පේනවා චකු ඉද්‍රගයන් නැහැ ඇහැට රූප පේනවා ඒ පෙනෙක් රූපය චක්කු විඤ්ඥානයට පුළුවන් දම්මාදන් පේන රූපයහින්ද දම්ම හැදෙනවා එක තමයි සිතේ හැටි සිතක් කටගත්වෝ සිතතුල දම්මාට ගන්න ද ඒ දම්ම ටික ආහාර කරගෙන මනෝ ඉද්‍රීයට පුළුවන් තව දම් විකෘති කරන්නේ. දැඟෙන්න්නේෙන් තමයි මේ සංසාරි හැදී සංසාරතියන භායානකමතියන් නොතනයි මේම තමන්ට වෙනස් කරන්න පුළුවන්ගේ වනවෙයි එක අර උගච්චන් වෙනවෙන දැනුවච්චං මේ ධර්මයට හදාල නෑගිය. මක දේවක්ොම ලබා ගණ්ඩා උදවුණේ දම්ම දම්ම ඔලට අරගන මනෝ ඉන්ද්‍රී වැඩකරන හින්දා ඒ හේව තුලිනුත් බිය සැක දුක ඇති කරනු එමනම් ඇහැට හැකි යවත් තියවා පරිසරයේ තියෙන රූපල්ලගන්න දම්මා දන්න කනට හැකි යාව තියෙනවා පරිසරයේ තියන සද්දා අල්ලගෙන දම්මා දන්න හැබ ඒ දම් ඒ ඇහෙන් හදන දම්ම වනත් කනෙන් හදන දම්ම වනත් නාසයෙන් හදන දම්ම වුණත් දිවෙන් හදන දම්ම වනත් කයෙන් හදන දම්ම වුණත් ආහාර කරගන මනෝ ඉදිද්‍රීයට පුළුවන් තමන් ප්‍රවට්ටන්. දැඟෝක තමයි සාමාන්‍ය ජීවිතක් මේ බණහනවා කියල එකත් ඔය ඕකොම්ම තමයි. නැ කණෙන් ඇහැන සදදයෙන්. දම්ම හදනවා ඒ දම්මොල් සද්ධහාව ගෞරුවේ බුදුහා දුුව කරහි ගෞරුවේ ධර්මය කරේ ගෞර දයන ොනම් ඒ දම්ම තුළේ ප්‍රකට ධර්මයක් තමයි සද්ධාව ඒවගේම සතිය සිහිකල්පනකට අලෝබය අදෝසය අම වහේ ඒත් දම එ කුසල් මුල් අකුසල් මුල් කියන දම්ම කුසල් අකුසල් කියන්නේ දම්ම දැ මේම අරල්ල ගන්න මනෝ ඉන්ද්‍රයට පුළුවන් වෙනත් දෙයක් බවට හරුවන් හොක කරකර තමයි අපි හින්නේ එක හින්ද ඒ එහෙම කරලා කවදාවත් මේ දම්ම අනාත්ම කරන්න බෑ දුක නැති තැන තියෙන දම්ම ඔල ස්වරෝපය උදහමුදුර දශනා කනවා සබ්බේ දම්මා අනත්තා සියලු දම්ම අනාත්ම වෙච්චි තැන දුකනෑ එනම් දුක තියෙන්නේ කොහෙල්ද සද්ධාව දම්මයක් වෙලා සද්දහව මගේ වෙච්චි තැන දුක බිය දම්මයක් වෙලා බිය ගැන දම්මයා ඒක මගේ වෙච්චි තැන දුක සැකය දම්ම වෙලා ඒක මග වෙච්චි තැන දුක දැන් ඔවා දන්න ඇතියි නේද භවනා කරලා බිය කියන දම්මය සැකය කියන දම්මය මගේ වෙලා නේද ලේ මුත්‍රා පරික්සාක ශ්‍රතාලගානය රස්යාලුගහන්ත දම්ම හනු පස්සනාව වැඩිද ැ බිය මගේ වනාම බිය කියන දම්මයක් බිය මගේ වනාම්මකද වෙන්න දුක ඇ බිය ආත්ම වනාම දුක සැකේ ආත්ම වනාම දුක සද්දහ ආත්ම වනාම දුක අලෝබය වුණා දැ ලෝබය ආත්ම වනාම දුක අලෝබය ආත්ම වුණත් ඒත් දුක දැ නඟ පැහැමක් නේ දෙතකොට හමෝම කරයි මං හොඩයි මගේ සද්දාව තිය නොමකත් වෙලාති තමන්ගේ සද්දහා මකක් වෙලා හදී මගේ සද්දාව වැඩි සද්දහා ආත්ම වෙලා තෙරන ඒකම තමයි දුක මොනෝහාරි ධම්මයක් ආත්ම වුනොත් එතන තමයි දුක එ දම්මානු පස්සනාවේ අවසානය වෙන්නේ දුක නැති දම්ම ටිකක් හදන අනු පිල්ිවෙලයි මේකෙදී ඒයි මංකිව දම්මානු පස්සනාව ඉගෙන ගන දුක නැති දැනට යන්ඩ බෑ දම්මානු පස්සනාව වැඩිල්ලා දුක නැති දැනට යන්ඩ පුළු එකක දම්මානු පස්සනාව වැඩිල් අවසාන පලයමකක්ද තුළල මන්ගේ හිත තුලා ඇතිකගන්න දම්මා නාත්ම වෙන්නේ එක දැ මේක තමයි ඒක තමන්ට හිතල ගණ්ඩ බෑ දන්ඩීල ගණ්ඩ බෑ ජඳුන් අම්මකදවෙන්න තැන් දාානයෙන් විතරම් මේක ගණ්ඩ බෑ දන්දනකොට අලෝබය කියන ධම්මය ආත්ම වෙනවා ඒ ප්‍රතිඵලය දමයි සැප දැන් එතකොට සිිල්රක්කාවත් එහිමයි එන සීලිං විතරම් මේ දම්මානාත්ම කරන්න බෑ දැ භාව සමඳ භාවනා කරන්නවා එතකොට මොකද වෙන්නේ ධනයට අදාළ සීලියට අදා ආමිෂ පින්කමට අදාළ පස් පව්වල්ට අදාල දම්මාආත්ම වෙන්න එතකොට පස් වව් කරඩත් දම්ම ඕනේ ඒ දම්ම ආත්ම වෙලා තමයි පස්ව් කෙරින් ආමිෂ පින්කම් කරනකොට ඒකට අදාලා දම්ම ටිකත්ී නොඒ ආත්ම වෙලා තම ආමිෂ පින්කම කෙරෙන්නේ. සිල් රැගෙනකොට සිල්රැහිල්ල හමනා කරන්න දම්ම ටිකත්ී නොඒ කාත්ම වෙලා තමයි ශීලියයක් රැකෙන්නේ ඒකම තමයි දුක නමු සමත බහ වනාගන්නකොට අර ඔක්කොම ශීලයේ දයෙන දම්මත් අනාත්ම වෙලා මිසුවන් කමේ දීන දම්මත් අනාත්ම වෙලා පස් පව් කරන දම්මත් අනාත්ම වෙලා රූපාවච්චර මට්ට මේ තින මනෝමින්දී හරහා විතරක් වැඩ කරන දම්ම ටිකාා කාහත්ම වෙන. ඒ දම් අමුතියි වනිවී සමඟ භවනා කරප මාත්මෙන ධර්මටික තම විතක්ක විචාර ප්‍රීති සුක එකක් ගටා කියන් ඒ ආත්ම වෙන. විතක්ක විචාර ප්‍රීතිසු කවිකාග්‍රතා කියන ධම්මටිකනා ආත්ම වෙච්චිත් හැන කාමාවච්චර දම්ම හැදිල්ලක් නෑ කාමාවච දම්ම හැදන්න නැත්නම් ඇහැ කන නාසේ අදී පංචි ඉන්ද්‍රියට වැඩක් නෑ දෙකෙන්නේ. ඇහැකන නාසේ දිවකය ම දිවකය කියන මේ පංචි ඉන්ද්‍රීයට වැඩක් තියෙන්න්නේ එවැන් දම්ම ආත්ම වෙලා හදන කටු විතරයි පේන එකෙක් ඉන්නකොට විතරයි පෙන්ල මගක් හරි ගන්න ගොා කියන්නේ පෙනීම තුළින් ඇැ තුලින් ඇතිවන්න දම්ම ආත්ම වනා කියන එකයි මේකත මයි සාමාන්‍යයේ ස්වරූපය දම් ඔල්ල ස්රූපය දැන් ඒවාන් නොදැන්න නිකම් බොරු දේවල් කරන්න බෑ දැ භාවනාකරුවාම මොනවාද වෙන්නේ හුඟක් අයට විකෘති දැනුම එදකට විෘ දැනුම ආත්ම වෙනවා. දැවයි කියන්නේ මට ටිලක්ෂණය අවබෝධ වුණා එ කාට දවදුවන් මට දැමකත් වෙන්න වේ මොනහරි ව කෘති ධර්මටිකක් ආත්ම මගේ වෙලා ආත්මි කියන්නේ මගවිල් දැන් ඔය භහවනා සතිපට්ටානේ වල්ල ඕූය වගේ ප්‍රතිඵල ලැබෙන්ඩ බෑ කාටුවන් එහි මේවා සතිපට්ටානය ආනිසංස නෙවී දැම් බිදුහමුදුරුවෝ එකත් දේශනා කරන සතිපට්ටාන්න සූත්‍රයීම වරද්ද ගන්න බෑ මේ දම්මා නාත්ම වෙන විදිහට අනුරූපෝ වෙනස් වෙන්නේ ආනිසංස කියල දෙන්නේ මොනොවාද සත්මය පිරිසි දුවෙන එක සෝකයේ සමතික්කමයිවෙෙන එක සතිබටානය ආනිසන්සේ වන්නේ උගන්නල තිනවා. ඒම නැතුව මේ වෙන්න දේවල් ලැබනා ගියන එක ඔය ධර්මය විකෘති කර ගැනීමක් මයි එවනාට මෙතනන්න යට වැඩියෙන් සක්ම භාවනාව අඩලත් ලැබෙන් සත්තාන විසුද්ධියයා ගුණේද ලෙඩ හැදිුණනාගිලා රැවටීමද මගදද ලැබින් දෙතිස්කු නොබෝල ලෙඩ හැදුනා කියලා බයවීම මකද වෙලා දන්නේ බිය කියන දම්ම ආත්ම වෙලා සැකය කියන දම්ය ආත්ම වෙලා ඔක ප්ඩිත කමින් හැදනනි දෝව ධිපට්ටානය අනිසාසන වේ එතකොට ධර්මයට අගෞුරුවදැක්වීමේ විභාකයක්ත් ඒ භහාවනාව ඇතුළයා වෙඳින් දෝන ඇති මේවා එතකොට දන්න ඇති හින්දයි මේ වගේ බොරු කරන්න බොරු කරන්න හිතෙන්නේ දැන් ඒ අනුව බැලූහම්ම දම්මානු පස්සනාව කිව්හම එතකොට දම්ම කියල ජැනගණ්ඩෝනි ධම්ම කියන්න සිත තුළ හටගන්න එක මේ දම්මානු පස්සනාව තුළ අනුකොට අස්තියනව පහා ඒ පහම එක එක අවස්ථාව වලදී තවත් සතිපට්ටාන කමටහනක්මයි ඒ තමයි විශේෂ සත්ය ඒ වෙලාවේදී කමටහනක් බවට හැරෙනවා මේ දම්මානු පස්සනාව තියනවා ඒක හඳුන්ලා තියෙනවා දැන්ගේ පලවෙනි වතා ජිමන් බැහැදි කරල දුන්නා පලවෙන්නේ පබ්බය දම්මා නු පස්සනෑ පබ්බ කියන කොටස නීවරණ පබ්බය පංච නීවරණ පබ්බිය එකට මේ නීවරණ කියන එක දම්ම මේ නීවරණ කිය දම්ම ඕල තියන සුවිශේෂී ගුණිය තමයි නීවරණ දම්ම හැම වෙලේම බර අකුසලටයි අකුසල් කිරීම තමයි නීවර්ණ කියන දම්මෝලින් කරෙෙන් අකුසලේට බරයි එතකොට දැන් මේ නීවර්ණ දම්ම ටික යටපත්වීම තමයි ඔය ඕනම භාවනාවකදී පළමුව සිදුවෙන් ඇ යටපත් උනා කියන්නේ නැති වෙනෝ නමි. යටපත් වෙනවා කියන්නේ නැති උනානෙවෙේ සැඟවෙනෝ දැන්වා උදාහණයක් විදිහට ලබ ගැටයක් අරගන දිය උඩට දැම්මොත් දිය උඩ පාවෙනෝ. එතකොට කවුරහර කෙනකේ ලබ ගැටය බාගන දියේ හිටියොත් දිය යට සැඟවෙනෝ. එතකට දියයට සැඟ වනාට ඒ අතින් ඔබාගනිින්න්නේ නැවතුන අම්මකදුවෙන් ආය පාවිල ද නීවර්ණෝටත් අපිට කරන්න පුල හොච්චලයි නිවර්ණ ගන එක නැති කරන්න බෑහෙම ලේසිෙන් ඉක්මනින් නැති වෙන්න කාටව නිවර්ණය යට පත් වෙනවා යටපත් එන ක්‍රියාවලිය යටපච්චරණ උත්සාහය නවත්තපු හැටියේ උඩටයෙන. මේ බණහානවා කියන්න නීවරණ යටපච්චරණ තිහාාවලියක් නෙවී සාර්ථක එනම්මක නීවරණ දැන් වැඩක දකට අනිකුත් ආමිස පින්කන් කරවා කියලා නීවරණ යටප් කරන්න බෑහෙබම් ඒවා ඒවා පාවෙවී තියාගෙන තමයි වකරන්න ඒ වැඩ කරන්න නමුත් නීවර්ණ යටපච්චරන්න සීලයකෙන්වත් බෑ ීවරණ යට පච්චන සිික්ෂාව තමයි සමාධි ශික්ෂාව තැ සමාධි ශික්ෂාව කියන්නේ අමුතු දෙයක් නෙවෙේ නීවරණ යට පත්වම් කිරම් තැන් අද අපිට විත්තර කරගන්න වෙන්නේ මේ දම්මානු පස්සනාවේ තියෙන පළවෙනි පබ්බේ වන නීවරණයි ඒක අර කොළයක් දුන්නගිය වාරයේදී ඒ ඒක තියෙනවා සතිපට්ානේ තියන නීවර්ණ පබ්බේ තියන සියලුම් පාලි වචන ටික දැක අනුව තමයි බුදුහාමුදුර පෙන්වා තිය දී විතර මේකට අපිට වැදගත් පෙන්න්නේ ඔයගොල්ලො දන්නන්නේ නීවරණ හරි ඒවා යට පත්වනා කියලා හිතාගෙනඉන්න ඒවාරි ධර්මානකූල නෑ. මගලක තමන් හදාගත්තේ බොරුවක් වන්න පුළුවන්. තැන් කොහොම හරි නීවර්ණ දැන් නෑ කියලා හිතාගෙනනිඉන්න මනුස්ස හයට නීවරණයට පච්චර දෙබ. ඒ නෑගීල හිතාග න නෝනම් මේ වෙලාවේ නීවරණ නැතුව නනිවේ යාළඟ නීවරණ මොන කියන්නේ මොනොහද කියලා දන්න නැතුව. දැන් නීවරණ කියනකොට මේ සාමාන්‍ය අර්ථය තමයි නිවන ආවරණය කරනු නිවර්ණ කියන වචන බුදහාමුදුරු දීලති ඉන ධර්මාණකුලෝ ඔන්නවේ අර්ථය නිවන ආවරණය කනු චතුරාය සත්‍යය ආවරණය කරනු. සම්මාධීට්ටිය ආවරණය කරනු. පටිස්ස උපාදය හේතු පල දහම ආවරණය කරනු. පංචස්කන්දව උපාධානය ආවරණය කරනු. මේටික හින්දා නීවරණ කියනවා. නිවර්ණෝලින් කරන දේ ඕක විතරහන්නෙවෙයි. නීවර්ණ සක්‍රීය වෙන්නේ මනසක එම් සිතක නීවරණ ඇති වෙන්නේ කාමාවචර භූමියයේ විතරයි එහන් කාමාවචර සත්තු ළඟයි නීවරණ තියෙන නීවරණෙහිනම් රූපාවචර අරූපාවච්චරත් ආවරණය කරනු වහනෝ රූපාවචර මානසික තත්ත්ව නීවරණ විසින් වහනුව අරූපාවචර මානසික තත්ත්වත්න නිවනත් වහන් බුදුහන්දුරන්ට වැදගත්වවෙන රපාවචර මානසිකතත්ව්‍යවානයක නිවෙේ නිවන වහන එක. දුක නැති තැන වහන එක. එතර දුක නැති තැන ප්‍රධාන වසයෙන් වහන දම්ම ටික පංච නීවරණයි. පංච නීවරණ නංකරලාතියනව ඉගෙන ගන තියෙනෝ. බුදුහන්දුර අහඳුරු නමේ නීවර්ණ පහ පලවෙනිීක තමයි කාමච්ඡන්දය. අදානම පෙලේ මුල්ම ප්‍රබලම නීවරණය කාමච්චන්දයයි. දෙවැනි නීවර්ණය ව්‍ය කාමච්චන්ද ව්‍යාපාද පටික ගීලචයනෝ. තුන්වෙ නීවරණය තිීන මිද්දය කියල නංකරලා තිෙන. හතරවෙනි නීවර්ණය උද්දච්ච කොක්කුච්චේ පස්ස නීවරණය විචිකිිච්චා. පාලි මේමගේම විචිකිච්චා කියන්නේ සැකය. හැබැයි සියලු සැකනෙවෙයි නීවර නෝට අයිති. සියලු සැකේ නිවි සැකය කියන එක දම්මයක් සිත තුළ හට ගන්න එක. නීවර නොල්ට අයිති බුදුහා දැ බෞද්ධය නං මෙතැදි අපිට වැදගත්වෙන්නේ බෞද්ධයන්ට අදාල ටිකයි. ඒවල්ලන්ට බුදුහාමුදුරුව ගැන සැක හිතෙනවනම් බුදුහාමුදුරන්ගේ ධර්මය සැක හිතෙන තැන ඒ සැකහිතෙන් දම් කයට බෑ සැකය ඇති කරන්න ඒ සැකේ ඇති කරන්නේ සිත තුළ හටගන්න ධම්මයකින් අ්‍යෙන් සැකට කියනවා විචකිිච්චාව හැමෝම හිතාගෙන ඉන්නේ මල්ලඟ නැත් අඩුම නීවරණය හොන්න ෝකයි. මක බුදුහාමු දුරෝ ගැනනම් සැක නෑ. ධර්මය ගැන මට සකය සැකයක් නෑ. එක හින්න මල්ලඟ ඔය කියන පස්වෙෙනි නීවරණය නම් හුුවහක්මාටුයි. නමුත් බැලුවම. මේවාඩ වෙලා ඉන්න යට වැඩියෙන්ම ප්‍රබල නීවර්ණය පස්වෙනකයි දැහනම් ඔය නීවර්ණයෙන් තමයි අරකා භහාවනා කරනකොට අරකයෙන් දැනෙන ධටුගුණ ලේමුත්‍ර පරික්ෂ්‍ර කරන්න එක්කේ යන්නේ දෙකෝ මකදදයිදී ක් කියලා බොරෝ කරන්න මොකකි හය පස්සෙන නවන්නේ දැකෝ බුදුහාමුදුරෝ ගැන පිශ්වාසේ ධර්මය දැ වඩහන්න මට අහන නම් ොක ොස්තර පස්සෙක හරි යන්නේ දොස්තරදීපු වට්ටෝ බිහෙත්වට්ටෝරුුවන් නෙවෙන්න මේ දක්මම් භවනව නමුත්වාඩන නිකන් ඇවිදි නකොට අතහිරි වැන්නත් යන්නේ දොස්තර පසේ මොන දම්ම යාආත්ම වෙලාද කාමච්චන්දේදනෑ ව්‍යාපහතේද නෑ තනි කර පස්වෙන නීව ට එ එහෙම කරන ගමන් හිතාගෙන ඉන්න මං විතර බුදු හාමුදුරුව කැර විශ්වාසයෙන් ඉන්න වෙන උපාසකයෙක් නෑ උපාසිකාවන්නේ ඔන්න නිීවරනොලෙට. ඕ දැනගන්න නැතුව බොරුවට භාවනා කරාට බොරු වැඩමයි කර ලද එ මේ නීවර්ණ ොට අහු එන මේ දරුණුම නීවර්ණය පස්වෙනි නිීවර්ණය ඔගොල්ලන්ට ම ධර්මය ගැන සැහිතල තමයි කොම්බොරුටී කරන්න. බුදු හාමුදුරුව පෙන්න්න න ධර්මය ගැන සැකහිතීම බුදුහාමුතුරුව ගැන සැහිතීම ඒවගේම දැ බුද්ධාදී අට තැන කියලා පැදිලින්න හු කියන්නේ අමුතු දෙයක් නෙවෙ බුදුහාමුදුරුවයි බුදුහාමුදුර දේශනා කන්න ධර්මයයි මේක අන්සු මාත්‍රයක් සැකගේහින්ඩ පුළුවන් එය දැකගේන්න ආත්ම වූ ධම්මය තමයි පයය කියන විචිරිච්චාව මේක සාමාන්‍ය විදිහට හැමවෙලේම තමන්ට බලපානවා එය පස්වෙනි නිීවරණ එතකොට විචිකච්චාව කියන්න තනිකර තනි ධම්මයක් විදිහිට වැඩගන්නේ එක තනි දම්මයක්. උද්දච්ච කොක්කුච්චය කියන්නේ හතර නීවරණය මේක තනි ධම්මයක් නෙවී දම්ම දෙහේක එකතුවා උද්දච්ච කියන්නේ එක ධම්මයක් සිත තුළ හට ගන්න දෙයක් කුක්කුච්ච කියන්නේ තව දම්මයක් මේ දෙන්න දෙන්නේෙ. ළමුත් නිවන වහන ක්‍රියාවලේද දෙන්නගේම කෘත්තිය එකයි. එක ඉන්න බුදමමුදු රහමේ දෙකක් කහු කලදී. තනිකක් විදිී. තවට මේකෙන් උද්දච්ච කියන දම්මේ ස්වරූපය තමයි වික්ෂත්ත භාවය. දැමුගක් කලාට ඕක තමයි ව භාවනාවේ, මූලික අවස්ථා හැම තැනකදීම භාවනාව විනාස කරන්න ඔය උද්දච්ච කියන දම්මයයි. විසිර කියන විසිරීම කියන එක තේරුම විසිර එෙක්්චික ලැබිච්ි අලුද්දේ හොඳ වූ වීම තමයි උද්දච්චයෙන් කරන්න දැ. විසිරීම කියන එක සිතේ ස්වභාවයක් දැ සිත ගැන විස්තරගන්න කොට ධර්මය කියන්නේ සිතේ ලක්ෂණයමකක්ද ආරම්මන විජාන ලක්කනං චිත්තා සිත කරන්න සිත් හට ගන්නේ එක අරමුණු එනේ න වට සිත් හට ගන්න එක තේ ස්ොභාවය එක චිත්ත නියයාමයා ඒ කාටුන් අවත් අන්න බෑ ඒ තමන්ට හැකියාවකුත් නෑ වෙන ටව සිතේ ස්වභාවය හක් කරන්න බෑ අරමුණු ගන්නෝ ඒ උපත් ඉන්ද්‍රිය හයම්ම විජ ආකාරයෙන් අරමුණු ගන්නවා එක සිතේ ස්වභාව එක චිත්ත නයාාමයක්. ඒ ගන්න ඒ හටගන්න සිතක දම්ම හටගන්නවා ඒ දම්ම වල වඩාත් වටින දේවල් තියෙනවා කියන එක ස්තීර කරන දම්මය තමයි ආත්ම වූ දම්මය තමයි හුද්දච්චේ. භාවනා කරනවා සිතේ ස්වභාවට අනුව මනෝ ඉන්දියෙන් අතීතය මතක් වෙනෝ මේ මනෝ ඉන්ද්‍රී හැටි මතක් වෙච්චියක ලොකුවෙනවාකමට හන පුංචි වෙනවා ඕක කරලා දෙන්නේ කවු්ද ඕ කරලා දෙන්නේ කුද්දච්චය කියන නීවරණය එතකොටත් දෙකට බුදු හාමුදුරුව පුංචි වෙන මක් වෙක්කියක ලොකුවෙන් සමහරම තක් වෙච්චේව ලකුුණ ැව ඔන්න ගුණයට ගන්න කවුද ඔය කියන උද්දච්ච කියන නීවණ දැ ඒවගේම කුක්කුච්චය කියන එකත් වෙනම දම්ම කුකුච්ච කියන්නේ අර වික්ෂිත්ත භාාවයෙන් ප්‍රයෝජන ගණ්ඩ යන දම්මයක් නවී එන අරමුණුවලට ඒ අරමුණට වැඩි වටනාකමත් දෙන්නේෙ හන දම්මයක් නෙවේ කුකුත්ය කියන එක අර බලපාන්නේ දැන් මෙනෙම වගේ කොක්කුත්ය කියන නීවරණය ස්වරෝපය දැන් අතී අතීති කිය හුඟක් කල් නෙවේ දැන් ඊය බොරුවක් කියනවා එදකට ඒක මතකයි. ම ඊ බොරුවක් කිව්වා කියලා දැනගන්ද ඇහැට බෑ කනට බෑ නාසයට බෑ දිවට බෑ කයට බෑ ඊය බොරුවක් කිව්වා කියලා දන්නේ කවුදට මතකයක්තිී එෙන මනෝ ඉන්දී තමයි ඒ බොරුව කියපු වෙලාවේ තියෙන දම්මටිකක් කල්ලගන තමයි අද ඒක මතකේට අන්න එහෙම මොනහාරි අකුසලයක් මෑත අතීතය හෝ තමන් දන්න වෙලාවක කරපු පරණ අකුසලයාගට ඒක මතකයට ආපුුවම්මනෝ ඉන්ද්‍රියෙන් ඒකට පසු ඇැවිල්ලි ගියෙන ගතිය තමයි කුකුච්ච නීවරණය හැටි අකුසලයක් කරලා තියෙනවා ඒ අකුසලය ගැන්න පසු තැවිලිවෙන වර්තමානී අතීති ඒ කරලතිී ඒ කමටහනිදි වෙන ඕන තර දැ ඒ වෙන්නේ කොහොමද භාවනා කරන්න පෙර විවිද්ධාකාරයෙන් අර සම්ප්පලාප ගියෝල ගියෝල රත්්‍යයාදුු ගහල ගහල්ල පටන් ගන්න සක්මන් එතකොට මසක් වෙනවා මං මෙහිෙමිව කරාණීද කියලා ඒකට පසුද විලි වෙනවා කමටහන සතිය පවති ඉන්නේ හය කරන්නේ ද උද්ච්ච කියන නිවරණෙන්නම කුක්කුච්ච කියන වර්ණය. ැක හින්දයි මෙතර මේ සබභ භාපස්සා කරණංගු ේ සියහාගෙන භාවනා කරන්න ග. ැන අ තමන් පාප කරපු දේ පවු් වැඩ ඔක්කොම සම්පප්පලාපේවෙඩක් පුළුවන් මුසාවාදය වෙඩක් පුළුවන් නඒ ටිනේ උනානං වෙන් ඔය ටකුච්ච කියන නීවර්ණය පසු තැවීම කට ලක් කරලාකමටහන කඩනවා. එට දැනගන්ඩ ඔය හතරින් නිීවරණ ගැනැවයකිවේ. හතර නිීවරණයයට කොට දෙහෙකින් හැදිල තියෙනෙ කෑදි කොටත් දෙකින් දම්ම දෙහෙකින් එකක් තම උද්දච්ච කියන ධම්මය එකෙන් කරන්නේ සිත වික්‍ෂිප්ත කරන එක එකහන්නේ වික්ෂිප්ත කරන්න හැකියාව තියනෙ සිත තුළ උපධීන මේ උද්දච්චයට පුළුවන් මනෝ ඉන්ද්‍රියෙන් හෝ ඒ වගේ චක්කු සෝත ගාන ජීව්ව කාය කියන මින්දියෝලින් වර්තමානය අරමුණක් කාකු අම්ම තමන් කරන භාවනාකමටහනට වැඩිය ඒ අරමුණ ලොකු කරලාදින්න. ඇැක තමයි කරන්න ඇැවදාහරණයක් දියට කය තුළින්ම එන්න දැන් අපේ කමටහන සක්මන නම් ඒ සක්මනයේ දී තියෙන්න්න ඕන මකක්ද වංක කොල පොළවෙ වදිනකොට අවධානය තිෙන්ට නමෝති. එතකට ඒ අවධානය සයාගණ්ඩ ඕන සිත්් පහල වෙන්න එතකොට කකුලේ යටි පල්ල තේරවා නමු උද්දච්ච කියන නිවරණයට පුළුවන් කොන් දෙෙන් දැනනා අරමුණ ඊට ලොකු කරන්නට කමටහනට වැඩ කොද කැක්පුුමයි කියලා බොරු කරන්න එතකොට ඔලිවෙන් දැන නාරමුණ ට වැඩිය ලොකු කරනවාමටහට වැඩ. මේ කරන්නේ හැකි ආාව තියන්නේ කු උද්දච්ච කියන දම්මයට. දැයික කරලා නෙවේ ඔය කමටහන කඩා මිච මෙහ ම මාරු හැදනවා රහෝලු අමාරු හැදනක් දැ ඒටික ගන්න්න මොකද වෙන දෙක් නෑන මෙතන තියෙන්නේ ඔය උද්දච්ච කියන්න නීවරණේ. ඕක අන්තිම මොහොතේ භාවනාවේ කොච්චර දියුණු වඋනත් ඔය අවසාන නීවර්ණ දෙ භාවනාව කඩනු භාවනාව කඩනුවමින් දැන් තුන්ගෙන නීවරණය හඳුන් නන්නේ තිීනමිද්ද මෙටනත් දම්ම දෙකක් එකතු වෙලා තියන තිීනමිද් දෙ කියන තනි දම්මයක් නෙමී සිත තුළ හටගන්න දේවල් දම්ම තියනමිද්දේ කියන්නේ න කියන්නේ එක ධම්මයක් මිද්ද කියන්නේ තව දම්මය තිීන කියන ධම්මයෙන් මොකක්ද කරන්නේ මිද්ද කියන දම්මෙන්ම් මොකදද කරන්න කියලා බුදු හම්දුරගේ ධර්මයට අනුව ඉගෙන ගන්නලවුන් ලැත්නඟවා බොරු කරලා තමම බොරු හදාගන බොරු ලියල්ල බොරු කියලා අ ධර්මයට අපහත කරලා විනාස වෙන ඒ මටහන වැඩුව මටහ දියුණුව වෙනවා තියන ද්‍යාතයට පත්වේ නමුත් එෙම කරන්න හැකයා වන්නේ දැගක නිසා මේ තිීය මිද්ද කියන්නේ එතකොට තිීන කියන්නේ එක දම් මිද්ද කියන්නේ තව දම්ය තිීන කියන දම්මෙන් කරන්නේ සිත තුළන්නේ දම්ම හටගන්නේ ඒ තිීන දම්මෙන් කරන්නේ ඒ හටගත්තා සිත දුරුවල කරන එක මිද්ද කියන දම්මයෙන් කරන්නේ සිත දුරුවල කිරීමක් නෙවෙයි. සිත තුළ හටගත්තේ අනික් ධම්ම ටික දුරුවල කරන. ද ධහරණයක් ඉදිහට සද්දාව ගන ධම්මය. ද සද්දාව කියන ධම්මය හටගන්න සිතත් තුළ. ීන කියන දම්මයට බෑ සද්දහව දුරුවල කරන්න අඩු කරන්න බලය අඩු කරන්න බෑ. සද්ධව බලය අඩු කරන්න පුළහන් මිද්ද කියන දම්මට. නැක තමයි භාවනාවදී ඔය තිීන මිද්දයෙන් කරන්නේ. හටගන්නේ සිතේ දුරුවලවීමක් සිත මුදෝනෝව නැ සිත විච්චිත්්ප කරනොනවේ සිත හකු ලෝනොව කියන සිත් පහලවීමේ ක්‍රියාවලිය නැති කරනවා කවුද තින කියන දම්බ. ද නිදි මත එන්නේ ඕ ඔය දෙක එකතු වෙලා තමයි දැ සිත් හටගන්නේ එක අහක් කරලා තමයි ඉන්දියන් හටගන්නේගහක් කරන්නේ තිීන කියන දම්යයි සිත් හටගන්නේගහක් කරන්න බෑ සිත තුල තියෙන චෛතසික බලගතුුණා සිත තුළ හටගන්නේ චෛතසික දුරුවල කරන්නේ මිද්ද කියන දම්යයයි දැ භහාවනාව නැති කරන්න බලුවන් ඔය දෙන්නටම ඔය දෙන්න එකටම වැඩගන්න දැ කමටහානේ සතිය පවතී නැතුව ඔය පුටූරු නින් දෙයන්නේ ඔන්න ඒවරණ දෙක එකතු වෙලා එකන තිීන කියන එකයි මිද්ද කියන එකයි දෙන්න එකට ජෝඩුවක් විරිහට වැඩ කරලා තමයි භාවනාව නින්දගට හරුවන් භාවනාවට කම්වැලිකමක් ඇතිකරවන්නේ එ බහුතරයකට වෙන්නේ එකයි නඒ බහුතරයට ඔය පුටු ින්දයනෙහින් දඔන්නවේ නීවර්ණ හැමවෙලේ වැඩකරන්න හිද සමය අරය බොරුවට බොරු වැඩ කරන්න එපාගිය. මේ දීනමිද්දයට බලය අඩුනං හැමතැනම් බලය දිය නොමේකට සක්මම් භාව නාවේ එච්චර බලයක් ක්‍රියාත්මක වෙන්න බෑ නව ඇත්දක ැහවල් වහල ඉඳගෙන ඉන්නකොට වැඩි බලයක් එනවා. හිට වස්සේ හවනා විනාශ කන්නවා එතකට මේක හරියට ගත්ත ත් තිීනහැ කියන දම්මය මව් මරන්න වගේ දම්මයා මතක හිටඉට කියා දෙන්න මිද්ද කියන දම්මය එකට උපන් සහෝදරය මරාගන්න දම්මයා ඇයි මව් මරාගන්න දම්මයක්කි වෙතිීන දම්ම හටගන්න කොහේද තු එ දම්වල මහු කවුද්ද සිත තිීන කියන දම්මම ගදද කරන්න මහුවරනවා සිත මරනෝ සිත් හටගණන්න එක නවත්ත නො ඒ එකන මරනෝය තෙර මිද්ද කියන දම් මේය කරන්නමගද සිත තුළ හට ගන්න ජෛතිසික ගොක් තියනෝ දම්ම ගොඩක් තියන අනිකුත් ධම්මටික විනාස කන්න ඒන්නේ මිද්ධ කියන්නේ දම් මෙයා ඒ දම් මේ හැකියාව හැටිකොහොමද තමා වගේම අනික් දම්ම විනාශ කරන්නේ. ද සද්දාව දම්මයා මිද්දයට පුළුවන් සද්ධාව විනාශ කරන්න. බලය අඩු කරන්න සතිය දම් මෙයා හය කමටහනේදී සති කියන දම්මය මිද්ද කියන දම්මේ විනාශකන්නවා. එතකට කමටහන ඉවරයි. තෙන හෙවැෑන් වෙච්චි විතාර උපාස කොපවාසිගාවන්ට භාවනාව යාද නිශංස කියල ප්‍රශ්ණහනෝ. ඇයි දන්නේනිම් මෙමකද්ද කියල දන්නේ වෙල්ල. මේ වාඩංගල දී විභාග පස්සේ බොරු කරලාලා වැසට යාම ඒකර බොරුරු බොරුවල්ට භාවනා කරල වන්දිගේ වඩු තෙරවා දන්න ධර්මය හැටි හෙමතම බොරු ඉ එකෙනගත්වොත් හැමතම මුලාවට පත් වෙන දැනා මෝඩයගේ මටහන කරන්න ඕන එතකොට මුලාට පත් වෙන ගති අඩු එමඉන්ද වැෑ වන්ිද වැට කරන්න න එක ඇතුළි කොට අමහරුවය වැටෙනවා වේගේ ගමාරු වැටෙනු. ැ ගැන සැලකිිමත්වෙන් නොනේකටයුගන්නන්න නැතකොට තිීනමිද්දය කියන්නේ නිවන වහන නීවරණයක් එක හැටි දැනගන්න කරන්නේ මොනවලකෘතිය දැනගන්ද මේක දම්ම දෙකක් එකතු වෙලා කරන වැඩා තිීනමිද්දය දම්ම දෙකා. තිීනය කරන්නේ තිීන කියන ගුණිය කරන්නේ ත විනාසකන්නවා සිත දුරුවලගන්නවා සිත හකුලෝනොවා සිත් හටගන්න එක නවත් අන්ඩ උත්සාගන්න. එක ර මවුමැරනවාගේක සිත තුලම හටාරක අන තිීනය ඒ සිත්ම විනාසකන්නවා එතකොට ඒක ප්‍රතිඵලය තමයි නින්ද නින්ද කියන්නේ මෙ අනුසයකොට නින්ද තියෙනවා. ්‍රහ්මයකොට නින්දහනේ දීනමින් තිය කියන දම්ම නෑ කොල්ලන්නට ඒව යට පත්ව එකට එහෙම නිදාගන්න විදිහ ශරීදහ ලැබෙන්ඩවෑ යාට. නිකන් මේවල් ලැබු නැනෙමේ මේ දැම්ම ඕල ක්‍රාකාරීත්වයෙන අනුව තමයිවය මස ඇටලේ කිලෝගාන වෙනස් වෙන්නේ වෙන ක්‍රමයක් නෑ හොකට ද මිද්ද කිය ඒක කරන්නේ දෙකම දැම් බලගත වුණ සිත දුරුවල වෙලා සිත තුළ හටගන්න අනිකුත් දම්ම ප්‍රබල වුණොත් නින්දට යන්න බෑ එ ඒකට වු දවගන්නවා මිද්ද සිත තුළ හටගන්න දම්ම ටිගත් දුරුවල කරන්න අවසාන පලේ නිදිවත ින්දයම් ැ ඕකට වහල් වෙලා පුටූඩ නිදන්න කියන්නේ අපි මෙක්්චර පෑගාන බහවනා කරා කරලා තියන්නේ මොගක්ද තිීන විද්‍ය කියන තිීන කියන ධම්මයටත් අහු නා මිද්ද කියල දම්මයටත්හු ඕක කිසි පලක් ලැබන්නේ ඉට ලැඩිය හුඟක් වටයනවා ගෙදෙට්ට වෙලා වන්සිල් රැ ගැෙන හිටියවා මහත් වලහි මහ නිසංසයි ීවරණ ගැන දන්න ඇතිව වුණාවෙන බොරුවෝය දැතට තුන්ගෙන් නීවරණය හමකා දැන් අවසානය ඉන්ඳල කියයා ගනාවේ දෙවනි නීවරණය ව්‍යාපාද ද මේක න අමුතුදයන්න ව්‍යාපාදය ඔලින් තමයි නමවෙනි අකුසලේ නිර්මාණය කර රිජුවම නමවෙනි අකුසලේ නිර්මාණය කරන්නේ දෙවැනි නීවරණය අටවිනි අකුසලි නිර්මාණය කරන්න බලවෙනි නීවර්ණිට මොකත්ද කාමච්චන් දැ නිවන් දකි නොකොට හරි ඉස්සෙල්ලම අකුසල් දහය අහක් කරන්න කියලන්න තින් සබභ පාපස්ස කරනන් වෙන්න එතකට නීවර්ණෝල යොදාගන්නේ ටිකක් තමන් විසින් රැකවි නෝ ගන්නම් දුරු කරනවා නොල යන්කි සිටිගත් නිර්ණ යට පත්ව වෙන ඔන යොදාගන්න ප්‍රමාණය අඩුකනු දැන් කුසල සූප සම්පදා වෙනගොට එහෙන අම්මකක්ද වෙන්න මේ නීවර්ණ පහම යට පත්ේනවා හොන්න ොකට තමයි කුසල සූප සම්පදාක ද නීවරණ පහ සිතක හටගන්න නැත්නම් හටගත්තේ නැති විට තියෙන ගුණේයට ධර්මය කියනවා කුසලස් සූප සම්පදා දැන් ඔයගොලහට මකක්ද වෙන්නේ සාමාන්‍ය මේක සාමාන්‍ය සත්තුන්ට වෙන්නේ මේක ප්‍රබල නීවරණ දෙක මුල් දෙකයි කාමච්චන්දයයි ව්‍යපාදයයි ඔය දෙක නැතිහනාම තුන්ගනි නීවරණය බලයගන්නවා සාමාන්‍යයට දැන් ඔයගේවල්ල හිටියමු එලාදන්න ඔච්චර ඉට කම් මැලී කියන්නේ පාලයි කියන්නේ මොහක් වෙලාද කාමච්චන් දෙයා නැතිවෙල්ලා්‍යපාදය නැතුුණා දන්නම් පාලුවන්නේ පාලු කියන්නේ පාලු ගුණේ ගලා කවුද තුන්ග නීවරණ තිීන ඕෝ මිද්ද දැම්බ තිීන ඔනිවේ කම් මැලිකමගන්නේ පාලුයි කියන එකගන්නේ මිද්ද ඇයි හත හැදෙන හැදන සිතේ මොන ධම්මයක් වත් බලගතුවෙන්න දෙන්නේ තර කරන කරන වැඩි එපා වෙන්න ඔන්න ඕකේ. ඒ හැකියාව ලැවෙන්නේ මිද්ධ චයිත සිට. ට හේතුවමකද එයාට බලයාව කොහොමද කාමච්චන්ද හෝ ව්‍යාපාදයට බලයක් නැති හිද. ඒ දෙක දන්න නැති අයට භාවනාවෙන් ඉස්සරහට යන්න බෑ. හැමයි ධර්මය තවකි දිට විස්තර කරනවා මේ නීවරණ පහමෙන්ද තනි හේතුවක් තියනවද මෙ. නීවරණ පහ කියල ගත්තාට ධර්මය එක නයායකින් විස්තර කරනවා මෙතැන මේ එක නීවර්ණයක් හින්ද තමයි නිට්ටික අනි කතරාට ගන්න. ඒ ප්‍රගලම නීවරණය තමයි කාමච්චන්ද. දැන් කාමච්චන්දය තමන් ලගතියද නැද්ද කියල ධර්මාන කුලොගට හරි හොයා ගණ්ඩ ඕනනා හරි පහසු ධර්මය විස්තරු. ම් අන්දය තියෙනව නම් තියන ලක්ෂණය මකක්්දකිල්. දැගුලෝ හිතාගෙන ඉන්නන්නේ මනලගෙන ආඩුයි අරයළඟ වැඩී තෙර ඒ තමන්ගේ හිතාගන ඉන්න බොරුණේ ඇත්ත නෙවෙේ. බුදුහාමුතුරු දේශනා කරනවා කාමච්ඡන්දය නැත් නං, වටතියයාලංගින් විද්‍යාමාන වෙන ලක්ෂනයම කත්ද කාමච්චන්දය කියන නිීවර්ණය ප්‍රබල නිීවර්ණය මේක නැ තිවනාාම ව්‍යාපාදය කියනට බලය අඩුවෙනවා ව්‍යාපාදය නිර්මාණය වෙන්නේ කාමච්චන්දය හින්ද ව්‍යාපාදයයි කාමච්චන්දයයි දෙකම තියන හින්දම උද්දච්ච කොක්කුච්චියට බලය තියෙන කාමච්චන්දය ව්‍යාපාදයයි තියන හින්දමයි විසිිකිච්චාව සැකේ තියෙන් කාමච්ඡන්ද ව්‍යාපාත තියනෙ හින්දමවායි තියන මිද්දේ තියෙන් එන මේ ප්‍රබල් ප්‍රබලමන වරණය කාමච්චන්දය දෙැ කාමච්චන්දය තියෙද නැද්දගී ලවගොල්ලන්ට සත්්‍යවෙලෙ සොයන්න ඕන ධර්මාණුකූල කලාවාද සූත්‍රයේ දී පැහදිි කලන ඔබුද හාමුරුව කාමච්චන්දයන්ඩ ප්‍රධහන්නම හේතුව කාමච්චන්දය තියෙනවාද නැද්ද කියලා දැනගඩ පුළුවන් වෙන්නේ ප්‍රිය වස්තු තියෙන තැන කාමච්චන්දය තියනෝ. දැන්නිකාන් රාඟපාල වැඩක් නෑ කාමච්චන්දය නැද්ද තිීද කියලා බොරුවට තාත්තර හණ්ඩේපා ධර්මාණගූලෝ බලන්ඩ තමන් ලඟතින කාමච්චන්දයද නැද්ද කියලා. මේ ලෝකයේ ප්‍රියවස්තුවත්වයේ ද පියවත් නිර්මාණය පියවත්තුවත්යද මොනවවාහරී අය තන් දන මච්ච නැවගේවල් දොරුවල් ඉඩ ගඩයි යානවාන දූදරුවෝ පෙළකයට ඇමැතිවරු ජනාධිපති මොනවත්තු ද අප ප්‍රියවස්තු ද ිියහල් ස අපියවස්තු ඒ රඟ පැහවට වැඩක් නෑ එම් පියවස්තු කොහිත තියෙන්නේ එත ප්‍රියවස්තු තියන තියන මච්චන්දය නැති වුනු පියවත්තු නැතිෙන්ඩු. තෙරන එවුුණ නීවරණයටපත් වුණා කියලා හිතාගන මවාගනින් අයට භාවනා කරන්නට පෙර නැති ප්‍රියවස්තුූ. ඔවධර්මයට අදාල නෑ ප්‍රියවස්තු තියෙන තා කල් අමච්චන්දය තියෙනවා. නීවර්ණයටවත් එච්චි තැනක ප්‍රියවස්තු නැති වෙනවා න ැිය වස්තුූ කියලා දයන්නේ වස්තුක් නිර්මාණය වෙන්නේ ඇහන් එන අරමුණක තියන්නේ වස්තු ස රූපයක් නැහැට රූපයක් කියන්නේ වස්තුවා කනට හැෙන සද්ධය වස්තුවා වස්තුන් ඇත්නාම් සද්දනය තෙර එතකොට දැ නාසයට එන ගඳ සුවන්ද වස්තුව එන්නේ ගොල්න්ට ප සුවද ැද පිය රූප නැද්ද ප්‍රිය සද්ධ නැද්ද ප්‍රිය ගන්ධ නැද්ද ප්‍රිය රස නැද්ද ප්‍රිය රස ටික බලන්නඩ ඕනේ තමතමන්ගේ ප්‍රිය රස ගෑහැම කණ්ඩෝන අපි එවුන් හට කියන්නේ අපි බවිතර භාවනායෝගී මත් දහම කරන්න භාවනාව මොකදහි මොුණී ඔට බොරුවනහි දය ැ බුදුහමුදුරන්ගේ ධර්මයට අදාලා නෑනේ දෙලකොට ආමච් අන්ෙ නැත්නම් ප්‍රියවස්තු නැතිවේ නො නැති දැනක කරන්න රඟපෑම තෙරව පවස්තු පොහොට තියෙන්නේ එතර තිීන කාමච්චන්ද ඕක තමයි ධර්මය නැතුම් මේ තමන්ට මේ අවස්තුූ තිහාගරන නීවර්ණ යට පත් වනා කියලා රඟ පහන්ඩපා එක ධර්මයට කරන අපහසය විපාකහම්බ වදු කවදවත් මේ වැඩි ඉවර වෙන්නෙන් නෑ දේරහනද ඒ එහෙම කරාගලක අවථනයන් නෑ ඒම ධර්මයක් නෑ මේකයි ධර්මය සරපය කියන්න රඟ පාහනහයට මේක පහරදිනු එතකට ප්‍රියවස්තු කොහෙද තියෙන්නේ එතන කාමච්චන්දය තියෙන ප්‍රියවස්තු තියෙන තැනක තව නිකම් උපදින දෙයක් තියෙනවා කොහේද ප්‍රියවස්තු තියන්නේ ඒ පියවස්තුවට සාපේක්ෂෝ අප ප්‍රියවස්තුහන් නිර්මාණය වනි තෙනි. ප්‍රියවත්තු කොහේ හැරි තිෙනවනම් ප්‍රියවස්තුවට තනයගින්ද බෑ මොනොහරි ප්‍රිය වුණොත් ප්‍රියරූපයක් නිර්මාණය වෙනකොට ඒ ප්‍රියතාවේ ගුණාත්මක භාවයට විරුද්ධව අප්‍රියතාවේ ගුණාත්මක භාවක ඔබ්ිහි වෙන. එම් ප්‍රියවස්තු තනයෙන් තියෙන්න්න බෑ ප්‍රියවස්තු කියන එක තියෙනකොට එ ප්‍රියවස්තු සීයක්ත් තියෙනව නම් අප්‍රියවස්තු සීයක් තියෙන් ඕනේ තෙර දැ ප්‍රියවස්තු සීයක්ත් තියෙනවනම් ප්‍රිවස්තු සීයක්ක් තියෙන්නු ප්‍රියවස්තු දාහත් තියෙනවා වනම් ප්‍රවස්තු දහත් තියෙන්නු නැතුක පැත්තක් විතර තියන්න බෑ තෙරණන් ඒකත් ධම්ම නියහම මෙවා දම්ම නියම් ඇතු එක කෙනට මේ තමන්ගේ වයසට අනුව උගච්චමට අනුව බෝ සච්චාමට අනුව බොරු කරන්න පුළුවගේ වනවේ දම්ම නයාමක. ප්‍රියවස්තු තිය නොවන ප්‍රියවස්තුෘත්තිය. න ප්‍රියවස්තුවක් හින් දම්මයි කාවච්චන්දය ඇතුී. තෙරනන එන ව්‍යාපාදය හැතු හිඳමගක් හිද. අර ප්‍රියවස්තුූ සම්භාරයටතමානව අප්‍රවස්තුටිකක් හැදිනේ ආන්නේගනුව තමයි ්‍රාපාතය ඇති තෙරුණ ඒ පියවස්තුයි අප ප්‍රියවත්තු තියෙන උනන් ගෙන ප්‍රියවත්තු තියෙනවා දැ ප්‍රියවත්වූ ය ප්‍රියවස්තුයි තියෙන හින් දමයි උද්දච්ච කුක්කුච්චේ ඇතිවෙන් භක්‍ෂසිත්ත භාවය ඇතිවෙන්නේ පරණ ක්‍රියාවලට වර්තමානය පසු තැවන්නේ කුකුච්චය කරන්නේ එකයි පරණ ක්‍රියා අකුසල් ක්‍රියාන වෙයි මට තියන කොක් කුකුච්චය කියන්නේ කරපු අහුසල් මතක් වෙලා අතීතිය න්න බෑ එතකොට මතක් වෙන එක තින්නේ අතතිය කරපු කන්නේ ඊය කරපු අකුදලය මතක් වෙලා ඩැන් පසු ඇැලුවෙන එක උද්දච්චේ ගුණයක් නේ කුක්කුච්චේ ගුණ එට ඒ කියරක පුහම්ප්පලාපේ අද අවුකගේ නවා. එක යර එ විදිහට කතාන ඕකට ඉන්න කියන්නේ බහන්න කර.ඒ වහනාව කඩන්න පුළුව නීවර්ණ නිවන වහන්න බලයක් දයන ඕකට නිකම් පුංචි දෙයන්න නෙවෙයි දැන්න ඇති බුදුහාමුදුරු දායය මේකට ඔච්චර දම්මතියෙන් නීවර්රණ කියලා පහහි පහහින්නේ ගොුණු කොරලතින් තෙන්වන්නේ බුදුහාමුදුරන්යම අභිධර්මෝල තියෙන දම්ම පනස් දෙකා වැඩිම විග්‍රහ කරලා තියෙන්නේ දම්ම පනස් දෙක ඊට වැඩි නෑ ක නිවන වහන දම්ම තියෙන්නේ පහයි තෙරන අනි දම්ම මෙහෙම මෙච්චන හානියක් කරන්නේ ඒකන ප්‍රබලම ධම්මය කාමච්චන්දය දැන්න්නෝොටික දැම් මම්ම මේ කියා දුන්ෙන් දම්මානු පස්සනාව න ඉසල දම්මාන පස්සනාව වෙති නීවරණ පබ්වෙන්නේ නිවර්ණ පහම නොද කියලා දැන ගඩුවන් තෙ නැතම් බොරුවට රඟපෑවගේ නීවරණ දැනගඩ බෑ තමල් ළඟ ඕක තියෙන්ට ඕනේ නැත්නහිදි මනුසෙක් වඩබේතෙ ද එම නීවරණ යට පත්වෙලා නීවරණ ෝල බලිය අඩු නා මොනවද වෙන්න ඕනේ මූලික සාධකයමකද්ද තින්දු දැ භාවනා කරලා මැජික් ලැබෙන්න්න බෑනි තම එලිපිහින්න්න බෑන එි නිීවර්ණයට පත් වෙලාවෙන කනෙවයි නීවර්නෝල බලය අඩුවනොත් ඔය ගොල්ලෝ මනවාහරි භහාවනාවක ැ නිවර්ණොල බලය අඩුවෙනවා සමත භහාවනාවනුත් අඩුවෙනවා පිපස්සනාවෙනුත් අඩුවෙනවා විපසනාවේ මුලින් යට පත්වේ නොවා පස්ස නීවර්ණ ටිකටි බලය අහිමි කරන ත හැ නීවර්ණොල බලය සම්පූර්ණෙන් අහිමි වෙන්නේ සොවාංවීමෙන් සම්මාධ්‍යය තුළ නීවර්ණ නෑ සොවාන්වෙන්න මොහොතේ නීවර්ණ යට පත් වෙලා නීවර්ණ තියද්දි සොවාන්වෙෙන්ට බැකාට. නීවර්ණල බලය හැබැයි සම්පූර්ණය අහක් කරන්න නෑ සොවාම නිවර්ණදී එක ඔබා ගැෙන නැතිකරගත්තය එකක්වාගේගත්තමයි නීවර්ණ ඔල බලය අහක් කරන්නේ අනාගාමි වී අනාගාමී වේචී ආර්ශ්‍රාවකයාට නීවර්ණ පහේ බලපෑමක් නෑ තෙරවනේ ක අනාගාමී වනා මෙහෙෙනම් නීවර්ණ පහේ බලපෑමක් නැන්නම් ත බුදුහමුදුරගේ ධර්මය තුළින් නීවරණ තියන වා කියන්ද මලපොත අකුරා බැරිමිනිියට නීවරණ තියනවා කියන්ඩ දැනගණ්ඩ තියෙන්න සාදකමකක්ද ඕ නොදන්න නිකං හොරට අනාගාමි වෙලා රංඟපා නොයකයි කියලි නුල්ලිියබහි වෙනවා අනාගමී නනුල් ලිලි ලංකායි හරියටන්න නීවරණ තිය නොවද නැද්ද කියන්න බුදු හාමුදුරුව දෙෙන සාංක්සයම ගක්ද නැ ඔකට උපාධයක් වෝ නොද ැ එහෙම නන්ද පාලි බෞද්ධය එ මේ එක කරන්න ඕනද. නිීවන නැතිර ම නි ුශසරීන්ද බෑ බල ෞද්ධ සිදධයා තිකරේය ලාගගදතන ධර්මාචාරය ලිහන්න ඕනද ධර්මාචාරය විභාගෙත් ඇති කල්ල තව අවරුදය කන්නේ න වැනිීවරණ යට පච්චල නිවන් දෙක මි නිස අවරුදය මේ හද බිියුුණේ ත ඔය වගේ බොරු කරනලා වැටක් නෑමෙකට. දැ ධර්මාණකුල්ලෝොහිගෙන ගන්න ඕන එෙන නීවරණ තියෙන වනම් අංකිව තියෙන ලක්ෂ නිමකදද ප්‍රියවස්තු තියෙනවා. තෙනින් අනාගාමි පුද්ජල අනාගාමී වුණනාගෙනගේ තේරුම් ප්‍රියවස්තු නැති වෙනවා. ඒක ඕව දන්න ඇති උපාසක උපාසිකව අනාගාමි වනාම ගෙදර ඉන්ඩ බෑපිස්සුවක් හැෙනව කිය හදාගන්නවා. තෙර. ඒ පිස්ුවෙන් ඊටවාස ගෙදර ත් කරල යන මං අනාගාමී ග දෙමකත්ද වෙලාදී. පිස්ුවනවෙයිදක දැන් අනාගමි වඋනාම් මොනවද නැතිවෙන්නේ පියවස්තු නැතිවේ නවා ප්‍රියවස්තු නැතික ෙදර ඉඳලම කොටද නැ යකුල්ල හවසර රංගන්න ගෙදට මොකද ැ? ඉදට තමයි හොඳම ප්‍රියවත්ව ටික තියන්නේ නැම් භාවනාවෙන් යංකි දියුණුවක් වනවන දැක නැතිවෙන්නේ ප්‍රියවස්තු නැතිවෙන් යනාගාමී වුණාවනේ මේ ධර්මී තෙපමනේ ද නැතුමක රඟපාන්ඩ බෑන වන් ්‍රම් දැල් ලමයි පිහෙන්ද බෑල් ලමයි ප්‍රිය නෑ ඕ රඟ පෑම්ණේ එක ඒක රඟපෑම නමේ දමන් දනගන්න ලෙබෑ මල් ලඟ මේ ගුණේ දියද ඉස්සර තිබුණ ගුණ ඇහ දැන් තින ගුණය ඔන්න නීවර්ණෝල අඩුනාම යංකිසි මට්නමක් ඔය නෝ නම් කරන්න දන්න ඕකයි තෙන ළමයි වේන්ඩ වැරුනව මහදද වෙලා තියෙන්නේ නියවත්තු ඇැති වෙලාද දෙවෙනි නීවරණය ඇවිදින්ද. එන්නේඒ වෙලා නං කට්ටිය ඔුගක්කින්නවා භාවනා කරලා. මක පලවෙන්නේ නීවර්ණයට වැඩිය බලගතු වෙලා දෙවෙනි නීවරණය. එතකොට නම් මොකෙක්වක් පේහිඩ බෑ. නැතු නීවරණය යටපත් තුනොන්ල ඔය ඕ වඩ බෑ එක හොඳ වන්නඩත් තවත් එක නරක් වෙඩත් බෑ තෙනේ ැ හොඳ වෙලා තව එක නරක් වෙන්නේ මොද ඉින්ද හෙනම් පලවෙනි නීවරණෙන් හා දෙවෙ නීවණ තෙක්න හොඳ වෙන්න පියවත්තු වලින් ප්‍රියවත්තුවක් හැදුු හැටිය ඒකට අනුරූපයක බලයට සමාන ප්‍රීවස්තුවන් නිකම්ම නිර්මාණන එක ධම්ම නියාමය ඔය ගොල්ලන්ට නිගම් වෙනස් කරන්න බෑ තෙ දම්ම වුලින්න්නං කෙරෙන්නේ දම්මත් හටගන්න විදිහත්තිී ඒක ධම්ම හටගන්න විදි පුද්ගලයට වෙනස් කරන්න බෑ තෙ දැන් ඔන්න ීවරණ පහ ැන දැන් ඉගැන්වා ැ ගැන්ුවල් නීවරණ තියත නැත්ද කියලා ොඳට පලන් අයනි බොරුවර රඟ පහන් දෙයන්නවා ප්‍රියවස්තුූ නැත් නහ නීවරණ නෑ තෙර ප්‍රියවස්තුූ තියනවා අඩු කරන්නට බුදුහාමුදුරුව උපක්‍රමයදනවා ඒ අඩුවෙන්නේ හැබැයි යදාගත්තය කාලයේදී ගිහිියන්ත ප්‍රියවත්තුූ ප්‍රමාණයක් අඩුවෙන් නැතු සතිපට්ටානයක් වඩන්න බෑ කාටවත් පැවිදිි බ්ලේදයකින් තොරෝ වඩන්න බෑ තෙර දැම් බලන්ද ධර්මේ දැන් බුදුහාමුදුරුව පෙන්නන්න මේ නිවන් මාර්ගය ඉක්මන නිවන් මාර්ග ආර්ස්්්‍රග මාර්ය ඉක්මනින් වඩන්න නම් මොකක්ද කරන්න ඕනේ හැ? ඉසල්ලම ද නීවරණ ඔ බලපෑම අඩුවෙන ජීවිතයක් ගත කරන්න ඕනේ එම නැත්නම් නීවර්ණ බෝධනයක විෙනුවන් රතිපට්ටානයක් දිය මොන බාවනක්කෝ ටන්න බෑ. තෙරවා එවුනාට දැන් එම අය දැම ඔය බොරු කරන්නේ ඕන තරම් නීවර නෝලින් හැදිච්චි දේවල්ම කර කර ඒ ප්‍රියවස්තුම වැඩුවේ වී දෙහාන ලබනෝ ොක වෙන්න බෑ තෙරහනි. ඕක වෙඩ බැ එක දම්ම නයාමට පට හැනී එක එයා කරන බොරුුවක් වංචාව. මුලාවීම ත මේ දේවල් හැමේ එකක් මරඳාවපතියන්නේ ප්‍රියවස්තු ප්‍රමාණය මතයි පියවස්තු වල තියන පෙර පැවැතිද වර්තමානයේ තියෙන ගුණ අයි අතර. ප්‍රියවස්තු අඩුවෙනකොට කාමච්චන්දය බලයහිමි අහිමෙනවා අඩුවෙනවා යාපාදයක් බලය අඩුවෙනවා හැබැයි අතීතිය හදපුවිකාරහින්දා උදච්චකු කොච්චේ විචිකච්ාව හෙම්ම තියෙන. ඒ වත්තු මත රන්දාා පවතිනකා නෙවේ තමන්ගේ පට්ටම මත රදාා පවතින එක බොරු කරපු එක මත රන්දාා පවතිනකා දිත්්ති මත රන්දාා පවතිනිකා තෙර මොනවාදේ උද්දච්චක කොච්යයි විචිකිච්චා ඉගනගත් නම් යදක බලයතියන කාමච්චන්ද ව්‍යාපාදය ඇතිවනාට අර දෙක තමන්ග නිවන වහන්. තෙර ක තමයි ගොඩක් අඇත්තිී. මේකේදී අප ඉගෙන ගණ්ඩ ඕන කොහිංහරි මේ බුදුහාමුදුරුවෝපෙන් දම්මානු පස්සන බුදුහාමුදුර දෙන කමටහනක් වැඩුවම ඔ පහම තාවකාලිකව භහාවනාකාලය තුළදී කමටහන භරියට පුරුදු කරන්න කාලය තුළදී ඔය පහට සිදුවෙන දේ තමයි මේ දම්මාන පස්සනාවේ ඔය නීවර්ණ පත්්බේද කියන්න. කවදාවන් නැතුව මේක සම්පූර්ණෙන් අහක් වෙලා යනවා නං නෙවෙයි මුලදී අහක්වෙන්න නාමකදමං කිව යහක් වෙන තැනමකද්දුකි මේ නිීවර්ණ පහවලේ නැතිවෙන තැන බිින්දුව වෙන තැනමකද අනාගාමේ හොරට අනාගාමි විුණාම හුවෙන්නේ හරකයිෙ ැ එලකු පාසාකාව අහ මේ ගුණමට තියෙනට හාමුදුන්නේදන්න අහන්න ඕනයාට මං අනාගාමී ගුණේ තියෙද්ද. ඒනට වෙලා දන්නුමකක්ද අර අයස මහරු වෙල්ලා වෙන ටිකක් ක්‍රිය වස්තු හෙලා ිවස්තු පෙළක්කට වයිසට යනකට මාරුවවා ඉස්සර ප්‍රියවත්තු තමයි ඉෙදර තියෙන ඒක දේවල් වඩු මුටටු ඇඩ පට කෑමමේෂ අල්මාරි ප්‍රියවත්තු වයිසට යනකොට ධාතු කරඩු ධාතු උන්වහන්සේලා ප්‍රියවත්තු ඒත් ඇතිකරී කොහන්ද මොට ඇතිකරී මච්චන්ද මක සයාගන්න මේ ව්‍යාපාදය වගේ නකා මච්චන්දය කුසල පාක්සිකවත් එෙන් වා කුසල පාක්සිකවත්ෙන. එච්චර ්‍රබලයි මේ තෙර වයසේ වැරැද් ැට මාරුවන්න ප්‍රියවස්තු වැඩක් නෑ මේකට ඒක වයසේ වැරැද්දා. තෙන්හ ධර්මානකූලෝ පුහුණුවකින් ලැබෙච්චිගේ ගන්න වයසට වස්තු මාරුවෙලා ඉස්සර ප්‍රියවස්තු දැන් නඇති ලමෙකුට ප්‍රියවස්තු බෝලය. පිට්ටනිය ආචයම්මගෙනකොට බෝලය පියවත් වන්නවෙේතෙ එයා රුරේ අවස්තුවාට පිරිකරරෝතගන්න මංගන ග එවෙන්න පුළුවන්වෙඩ පැ වව මොන හරි දි නම් කුසල භාකික ති මනත් එකේ අකුස භාසික ද බත්ය එනම් ඕක වහිංචාව බොරු. ඒතැ නැක නීවර්ණ අඩු වෙලා නෑ නීවර්ණෝල වෙස්මාරු වෙලා වෙස්මාරුණය අමුතු දේගින් න වයිස වැරද්දට තෙරණන වයිස වැරද්දට වෙනවා ආස්ත්‍රය කරන පුද්ගල යනුවත් වෙනවා තෙර ලංකාවෙන්න මිනිස්සුන්ට ට තියෙන ප්‍රියවස්තු නෙවෙේ ඒමි නිහම එංගලන්තෙට ගිහා ඒවගේ ම කසාද බලින්ට පෙර තිපිකිි විියවත්තු නමයි කසාද බැන්දම වෙනස් වෙන යි බඳිනයකාගේ ප්‍රියවත්තුත් මෙයාට පියවත් වෙන්. ඒකඋනේම හොමක ින්දන්න කාමච චන්දය වෙනස් වෙන හදමින් ආශ්‍රහි වෙනස් ව තෙරන තැව ඔයගේ හැම්ම රටාවගේම මෙතන වෙන්නේ කාම තන්දය අඩුවෙනවා අනෙවේ ඒක දයෙන ස්වරූපයේ වෙස්මාරුවෙනවා තෙරවානි ඕ දැනගෙන දෝනේ මම ඒටි ිවේ මකදැ න්නම් ඔය දමාමනු පසනාව තුල තියෙන අන්තර්ගතයගෙන ගන්ඩ බෑ දම්මාන් පස්සනාව වැඩ නොය ම අන්තර්ගතයයක් ඉගෙනගත් අන්න මෝඩය වගේකමට අන වැඩු. තෙරවානේ ඕක තමයි වෙන්නේ අපි දැම් බලමු පසේ දම්මාන පස්සනාව තුළින් දැ නීවරණ නීවර්ණ පබ්බේ කියන්න එම් මූලිකව තමල්ලඟ තියෙන්න මූලිකම සංසාරික බලවේග තබයි මේ පංච නීවරණ කාමාවච්චර භූමි මිතරයි මේක තියෙන්ෙන්නේ. මේ පජ නීවරණ බලයට එන්ඩ පුලුවන් වෙන්න නම් ඇහැ කණන ආසාදී ඉන්ද්‍රියන් වලට ප්‍රියවත්තු තියෙන්න්න ඕනෙ. ඇහැතිබුණේ පලියයට බෑ ප්‍රියවත්තු කියන එක ඇහහි බලියකට හදන එකක් නෙමේ. දම්ම ඔලින් හදල දීපු ලනවා. ප්‍රියවස්තුූගේ නක කාමච්චන්දය හන්නේ දම්මය. ප්‍රම. එතකට ඒක තමන්ගේ සත්‍ය අහනෙමේ දම්ම ඔලස්ුරූපයා. දැන් අපි බල කාමට අහන කවුරහරි වඩනෝ. නැඔය කියන සක්මන කමටහන වඩ නෝ දැන් එනම් ඔය පංචනීවරණ කියන ඒවා. එහන් එ අරමුණ තුළත් හටගන්න කාමච්චන්ද ව්‍යාපාද තියනමිද්ද උද්දච්ච කොක්කුච්ා චිකිච්චා. තෙර ඒවගේම කෙන් ගෙන අරමුණ තුළත් මේක හටගන්න පුළුව හට ගන්නවා හටගන්න පුළුවන් දැ ගොල්ලන්ට මෙහෙම මෙ කනෙන්ගෙන අරමුණ කියනෙ දැන් බල්ලක් කැහැගහන්න කොට මෙහහි දම බණහනකට බල්ලක්කාක කෑ න හන්ට ැවුණනොත් මකද වී අන්න දෙවිනි නීවරණය කරලියට නවා ව්‍යාපාද ඒ පන්සලී බල්ලගෑගනු ඒ පන්සලීත් කෑගැහි බල් ලමයි දැන් ගෙදෙට යනවා හාවස ගදර ඉන්න කායන්ගේ ඇතිල්ලි ඇතිල්ලිකෑ ගහනද කොටු දුවෙන් පන්සලි බල්ලාගේ න වූයේ බල්ලා පන්සලේ බැල්ලා අප ප්‍රියවත්තුවා ගෙදර බල්ලා ප්‍රියවස්තුවා වූ ගෑහත හන්ඬකාය ගහන්ට සතුටු වී ආන්න කාමච්චන් ඔය සතුට කොහෙන්ද ගෙන දෙන්නම බල්ලෝ එක බල්ලක්ගෙන් සතුට එක බල්ලෙක්ගෙන් දුකර දැහැම දහමෝක තමයිවෙේ හැම ද හාමක බල්ල ගෙන් සැප එක බල්ලේගෙන් දක තැහව දැම්බල් අට ලොන් හැලනකොට ඉස්සර සැප දුන්නේ බල්ලත් දුකද එමකසේ බල්ලගේ වැරද ද්ද ලොං හොලවවැරැද ද්ද මේ දම්මෝල පරිවර්තනය තා මච්චන්දේ ව්‍යාපාදයට ලොන් හැලෙනකොට ලොන් හැලි්චි මිනිස්සු රටපුහා නිවන්දකිින් දෙහනවා කෞද්ධලක්හන් නීවරණනය වී ඉතින්ද ගියන්න අපි තර වIP බෞද්ධ වෙන නෑමොකද මේේ දන්න නීවරණොල හැටී වIP ගමක් නෙවී ය නීවර් නොල උගුලතෙ ලො හැ නීවර් නොල යුගුලට හුේ නවා ලොං හැලනකොට තෙනල එර ස රාගමහන්නෙක හොද අපි විතර හොඳ බෞද්ධය බුදුහාමුදුරය ග්‍රාහක වෙන නෑ මේ අහම්බෙන් කොහොම දමුතු රාහගේ බිවෙන් මේ බිහිකරේ කවද්ද බැලම බුදුහාමුතුරුව පෙන්න නාරගම ධර්මය. කාමචන්දය ව්‍යාපාදය බවට හැරලා තෙර දැන් ඕොහොම වෙලා මේකෙන් විසඳමක් නැකු හෙව. තෙ හැබ සතිපට්ටහනේ වැඩුහම වෙන්න මකක්ද කියලා ජනගන්ඩ. ඔය ලොන් හැලනීව රහන්න නවී සතිපට්ටානේ තෙහවානය දැ ඔය කියන නීවර්ණ පහමේ නං ඇහැෙන් නාරමුණෙත් හටගන්නවා කනෙන් නාරමුණෙත් හටගන්නවා දිවෙන්ෙන් නර්මුණෙත් හටගන්නවා පංචකාමය පංච ඉද්‍රී ඔක්කෝගෙම හට ගන්නවා එකෙන් හදන දම්මය අල්ලගන්න මනෝ ඉන්ද්‍රිය ඊට පස්ස ද්‍රිය ගුණයක් වැඩිකන. තෙරව එනද නීවර්ණ නීවර්ණ ප්‍රබල් ලෙස වැඩරන්නේ පංච ඉන්ද්‍රිය එක්කයි. පංචිඉද්‍රිය නැති තැනක නීවර්ණෝල බලය අහි වේවා. දැ ්‍රහ්ම කියන කත්වේදී නීවර්ණෝ බලයහිමි වෙනවා පංචිඉන්ද්‍රීෙන් වැඩක් නයගුල් තර ධ්‍යාන වලදී නීවරණ යට පත් වුණ බංජ ඉන්ද්‍රියයාහිමි යක්‍රී වෙනවා එවුනාටරණක පාහන හිතන්නේ වෙනේවා රඟ ෑම රඟ ෑමක් කියල දැනගන්න නන්න වේ භ දියුණුවදද පිරීමමත්ත කියලා ගමට හොයාගන්න බෑ ධර්මාණුකුල තමට හොය ගන්න බෑ. දැන් අපිහිටමු මෙතන දැම්ම සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ ඇහෙන් එන අරමුණක් තුළ නීවර්ණ බලය අහිමි කරන්නේ මට තියගන්න ම් බොරුවල් රඟ ාල වැඩක්න. කනෙන්ගෙන අරමුණ තුළ නීවර්ණෝලට මකොක් කරන්නේ යන්නේ. ගද සතිවටන්න හවන මුල්ලද දිකමටම මුල්ලවත්තා. නාසයෙන් ගෙන අරමුණක නීවර්ණෝලට බලපෑම් කරන්න එනෑ. ඒව බොරු කරන්න රාග පානය නීවර්ණ ගැන දන්න තියි. ඔොහොම දැන් කයිෙන් ගැන අරමුණක නීවර්ණ විතරයි මේකදී යංකිසි බලය අහිමි කිරීමක් කර නොවනම් මේ කමටහංගොලින් කර තෙරනනේද එතකොට කයෙන්ගෙන ආරමුණු ගත්තොත් ඇහැමගේ නෙවෙේ ඇහම් එක තැනැකයි අරමුණුවෙන්න්න ඕනේ හැ ැහුවම ආරමුණු නෑ කනටත් එහෙමයි තෙ ශරීරය හෙමි එකක් නෙවී. ශරීරය දියුණු ප්‍රබල්ල පැතිරචී විඤ්ඥානය කයවිඤ්ඥානය කියන්නේ ඔය මස්ඇටලේ ගිලෝගානයෙන් පැතිරිලා දයෙන. තෙරනනින් හයි කමට හන්ගොලින් කරන්නන්නේ ඔය ම සැටලේ ගිලෝගානම තුල තියන්න නීවර් නොල බැලපෑම නිවී පුදහාමුදුරු මුලින් මහක් කරන්ඩයන්න කමටහනට අදාළකායක කොටසින් ඇතිවෙන්න සිත තුළ නීවරණ දැෝක නොදන්න තමයි ර අනාපානය හෙම කරන්නගහි බොරු කරන්න එ මොකද කියල දන්න ගොල්ලන්ට හික වැජික්ක එකක් කියලා මෙ කරපුහම නිකහර ඉසර විභාගල භාග පාසුනාවගේ සහතිකල් ලැබෙනවා තනතුරු ලැබෙනවා උසස්වීම් ලැබෙනවා ඒ මේවා නෑම තැන උසස්වීන්තියෙන් නීවරණයක් තනතුරු ද නීවරණක් තෙන්ලනේද මේක ඉගෙන ගන්න වෙනවා එහෙනම් ආනාපාන සති භාාවනාවෙන් කරන්න මගත් දස්වාසේ ඉස්පර්ශ වන්න පාස්වාසේ ඉස්පර්සැවෙන්න ශරීර කොටස් දෙකේ ශරීර කොටස ගන්න ශරීර කොටසේ ආස්වාසේ ඉස්පර්ස වෙනවත් ඒ රන සිතට එකක් කයට එන අරමුණ ඒ සිත තුළ නීවරණ යටපත් කරනු මොකක් ඒක හොයා ගත්තේ බුදු හාමුදුරුව. මොකක්ද කරන්න ඕන කියලා කියා දෙන්නේ බුදු හාමුදුරු ඕක නදන්නේ අය ආනාපානය ආනපනගති භාවනාවද ඉන්නේ එක එෙනම්යි සම්පූර්ණ නීර්ණහක් වෙනවත් මේ භාවනාවේ ආරම් බේදී ඒකමටහනට අදාල කායක කොටසෙන් ඒයේ කමටහන පවතින් ඉති ආශවාසය ඉස්පර්ස වෙන මොහොත දැන්න පස්වාසය ඉස්පර්ස වෙන මහොතේ. ඒ මොහොතුවල් දෙකේ හටගන්න සිත්තොල නීවරණහක් කරණ එක තමයිඔ ආනාපාන භාවනාවේ මුලින්ම කරද. තෙරමා නීවර්ණ පහයට පත්ෙක්කි තැන තමයි ආනාපනසති භාවනාවේ දී න. පස්සම්භයන් කාය සංකාරන් කියල ගිය නිවර්ණ පහය අරපත් වවා හැබ කයිෙන්කාය ඉන්දිය නුත්නෙවෙයි ඇහෙන්ෙන්ෙන අරමුණත් නෙවෙයි කැෙන් අරමුණයත් නෙවෙයි මතක් වෙන අරමුණෙත් නෙවෙයි කොහෙද මේ හත් කරන්න පස්සම්යන් කාය සංකාරන් වුණා. ආනාපාන සතියන ආශවාස ඉස්පර්ස වෙන මොහොතේ දී. පආස්වාසේ ඉස්පර්ස වෙන සහරීටය කොටස තුළින් හටගත්ත සිතීතෙ ඊට පන්සේ ආය පාස්වාසේ ස්පර්ස වෙනකං ඒ තැන නීවරණ නෝල බල ඇතින්න පුළුවන්තෙරන කමට අහග හෙමේෝ ඒවනො දන්න යට මමාර පුටුර්ඩ නිින්දයන්න ආනාපානතතිකරන එලට තු නීවරණයට අහුවේතෙ හුස්ම නෝදනි ගියාමකොත් දැනෙ නෑ ඔය වගේ බොරු කරන්න අරවාගේ දන්න ඇතිී. හින්ද ඒව පැටලෙන හිද තමයි අපි දැයිම සක්මම් භවනාවගඇද. අච්චර බොරු කරන්න දෙයන්නේ නතකුත් රඟපාන්න කම අඩුවන්න. දැහම් කෙදවරත් නැතුවූ රංඟපෑම්. දැ සක්මම් භාවවනාව දිහෙනම් නීවරණ යට පත්වෙන්නේ මුලින්මවකමටහනෙන් මොන ඉන්ද්‍රී හරාද කා ඉන්ද්‍රී හරහා තෙනන කායි ඉන්ද්‍රිය හරහා කය යගිස් කොටසක්ගත් ඔොත්ද සක්කම භාවනාදී ගන්න කයේේ මොනකොටක් දෙකදඒ අඩිපතුල්ක යටඩිපතුල් දෙ අරගැන ඉස්සල්ලම කරන්නේ ඒ අඩිපතුල් දෙක න අ පොළොුවේ ඉස්පර්ස වෙන මොහොතේ තමයි අඩිපතුල්ගින් සිත කටගන්න ප්‍රකට සිතාක් අපිට. තෙරවා ස්පර්සයඇති ඉන්නේ බැෑ අය ස්පර්සයක් කොට්ටබ රූපයක් එන්න බෑ අයෙන් සිත හයටටගන්න එ මහපොළොවේ වදිනකොට හටගන්නවා මෙහෙම සිතා. අන්නේ මහපොලොවේ වංකකුලපොළේංකුලේ යටටිපල්ල පොළේ වදින කොට හෝ දකුණකකුල පොලොේ යටටිපල්ල වදින කොට තමයි මුලින් මෝය දක්මම් භාවනාවේ නීවරණ පහය අයටපත්වේ ෙනොවනයි අර පත්තෙන් ඒත් පහනා පටන්ගතේ ොහොතින්දලා නිවේ උඟක් කල් පුරුදු කරපුවා. ර මේක සවල්භාවේ වෙන්නේ අර අපි උපදෙස් දුන්න ඉස්සල්ල ඉඳලා ආදනකකොට නිතිමත්ත හැදැනකම් සක්මාන් කරන්න. ඒ මුල් අවත්තා. නිදි මත මුලින්ම මිනිියකුට හැදෙන්නේ නිකන් නිදි මත හැද එන්නේ ඔය කාමත්්චන්දය ව්‍යාපාදය නැතිතද නිදිම හැදින්. තෙරනේ නැතුව ගොල්ලගේ මේ ඔ හැකිියාවකට නෙවෙේ ඕකයි ැ හැරලා ඉන්ද එහෙවන් දැන් ඔයකහරිෙන්ට ඕනේ නීවරණ ඇත්න මනුසයනවන්. ඇැයි දැම වෙලා කාමච්චන් ද ාපාදැයි නැති වෙන්න පුළුවන්. බලය අඩු වෙන්න පුළුවන්. ඊට නිදිමට නැත්න දැන් තියෙන්න බැදියම් බලගතු වෙනවා. උද්දච්ච කුක්කුත්්ේ ෝ විි ිච්චා. තෙර දැන් කොහම හරි වේවා. කායික අරමුණකින් ඔය කාමච්චන්දයයි ව්‍යාපාදයයි තීන මිද්‍යයයි විටපත් වන තොයි නීවරතුන යරපත් වුණොත් ඒ අරමුණ තුළිම් ප්‍රකට වෙන්නේ ඉස්සර කාමච්ඡන්දයට යෝග්‍ය වූ ප්‍රියවස්තුව අහිමි වෙනවා කාමච්චන්දය හදෙන් මකක්කින්ද ව්‍යාපාදය හැදෙන්ටත් එෙනම් ප්‍රියවස්තුව බලපානවනි කාමච්චන්දය අහිමි වුනොත් ි මොකද වෙන්න යටිපල්ල ප්‍රියවත්තුවක් වෙන්න බෑ තවදුරට ඒ මහෝති ප්‍රියවස්තුට දද රිදින්නේ පියවත් වන ආනියක් වෙනවාට කැමතිද නැවගොල්ලන්ට මොන රුදාවත්ද ඉදි ජෝපාව මිනිහෙම්මැරුුණට ම මාරුව නැද ඉතියෝපයාවින්න මිනිස්සු ප්‍රියවත් වනේ වය ගොල්ලන්ට ත නමුත් තමගේ නෑද මැරුගේෙලා රංචත් මොකද වෙද සුදුරෙද්ද තෙමෙන්නේ කඳු ලෝලින්නේද මොකද එ ඉතිෝපාව මිනිිය මැරුණත් කඳුලින් සුදුරෙද්ද තෙමෙන්නේ පෑ. ඒ මනුස්සේ මේ මැල්ලති මනුසේ මකත දෙකේ වෙනස නීවරන්න මේ කියවස්තුවාගට හානිවෙන්නකොට දුකයි ත තමන්ට ප්‍රිය නැති ව වතුවර් මිල ඒ හානිඋනාට ප්‍රිය නැත්දන් දුවම හොටද දගන්නේ තෙර නැතු මේ ගෙවේ ප්‍රියවත්තු වටකර ගන නිවන ව නොගලා බොරුවට තන්න්නේේ පයිස්සල ප්‍රියවත්තු නැතිවෙෙන් ද හොන්න නීවරණය අරවත් වනා ප්‍රියවත්තු නැතිවෙන. තෙරව දැ ඕකපු දුහමුදුරු දන්වාන්නේ දැන් ඉදරදිී ව පියවත් වූ ඒවන්නරවෙන් නෑගේලම මේ ගොල්ලන්. ලෝන් දාලහ දගත්තේ තිකක ලෝන්ගේ ඔපු ගාලයට හරිහන්ට ප්‍රියවෙලා නෙදී තෙරවානය නැතින්. ්‍රිය වෙන්ඩගොඩාත් ජාති එක් කහු කරලාන ප්‍රිය කරගන තින් තැන්හ. එලකට ප්‍රිය වස්තුවේ ප්‍රිය බහාවේ වැර්ධනය කරන්න අවුරුදු දහයක් මහළුවක් මහන්සු වෙච්ච කෙනාට එක පාරට මේගහක් වෙේද හක්වෙන් ඇගල බු ොහදුර දන්න එක වැරදක් වේ එක හැටිය එකකක් දම් මල් ඇට. තැත්මන නැ එකහින්න්න මෙතන මේ බලන්නේ. ොල්න් ෙදර යන ප්‍රියවත්තු වහ කරන්න ෑම දහමුදු රමුලි බොරු කරහන්න දෙවා ඒක කරන්න බෑ කරන්නට එහම කරනවා නම් කපටි ගමක් තෙ මේ කරන්නහ දන්නේ කයිෙන් එන එක අරමුණක ප්‍රියභාවයහ කරනු එතකට මොක දවෙන්න අප්‍රිය භාවයක් අහක් වනවා ලැබෙන ප්‍රතිඵලයම ගාත නිදමත ඔන්න තැන් අරමුණක අප්‍රිය භාවයයි අහක්කරොත් ඕන මාරමනක තුන්වෙනි නීවරණය බලයට එනවාමයි. නිතිමත තෙරව ඕහමනවෙහිදී ඔය භාවනාව ඉස්සල්ල කරී බල නිදිමත ඉක්මුවන්ට කිවන්නේ ද කොල්ලන්නට භවනාවේ නිදි මත ඉක් මේ වුවොත් නීවර්ණ තුන ක යටටපත් වෙලා නද පැහැදිලුව තියන ිදේ බලයටට එන්නේෙත් නෑ කාමච්චන්දයන්නේෙත් නෑ ව්‍යාපාදයන්නේෙත් නැහැබැයි හැමවෙලේමද නෑ. අර කමට අහන පවතින මෝති විතරයි මේ කියන ඔක්කොම කතාටික. ඇහැට පොදුව කරනෙවෙේ මේ කණට එනාරමුණේ තියනෙ කරන්නෙවෙයි. අනි කින්දිය ඔුල කයෙත් වෙන දැන්හොල ඔළුවෙන් දනිස්සෙන් කොන්දෙන් එන වනිව මේ කියන්නේ. මේ කියන කතා තියෙන්නේ බොහොම ස්වල්ප මොහොතකට විතරයි කමටහන පවතින මහති විතරයි. දැ අර යටිපල්ලෙන් එන අරමුණේ කාමච්ඡන්ද ව්‍යපාද තීන මිද්දය යට පත් වනානං. අන්න එතකොට ඒ කමටහන අරමුණ ප්‍රියවත්තුව හා ප්‍රියවත්තුව හා තිීන මිද්්‍යිය කියන නීවරණ ටික යායටපත් වුණොත් ඔය ප්‍රියවස්තුව විරූපී වෙනවා අමුතු රූපයක් වෙනවා. තෙ එහෙම නම් ඊට පස්සේ අර හටිපත් තුල්ල තේරයෙන්නේ ගුණ තියෙනකොට තවදුරට මගේ ශරීර කොටතක් විදිහටත් නෙමයි. අනුන්ගේ හරිර කොටතක් විදිහටත් නෙවෙයි ඒ එෙන් තමන්ට තේරෙන්නේ ධාතු ස්වරූපයක් විදිහට උෂණ සීතල කම්පන චංච. එනඔ කය ධාතකුණ තේරෙනවාන්නම් තේරෙන මොහොතක විතරයි තවරන්න මොහොතේදී. ඒ තේරෙ එක අය වි්ානයටන චකු වි්්‍යානයට නෙවේ මනො විඤ්ඥානයටනකාය විඤ්ඥා ඒ ධාතුගුණ තේරණ තැන නීවර්ණ තුළක යට පත්වෙක.තෙ නමුත් අර තමගේ පණ්ඩිතකමට ඉගහාවා නිීවරණුුණනින් වැඩගන්න මොකදවෙන්න. හැක පස්නනි නීවර්ණය ඉනවා අර ධාතු ගුණය ැ මේ යාට මතක නෑ බුදු හාමුදුරුවන් නිවිචිචිච්ාව ැනමකත්ත බදු හාමුදුරෝ ගැන සැකය ධර්මය ගැන සැක තෙරමණ පැවයි දෙකින් තමයි ඔ කොමටි හැදෙන්නේ. කැටියීමම ගත්තම බුදුහාමුරෝ ගැන සැක යයි ධර්මය ගැන සැකයි. නමුත් දැ ධාතු ගුණ තේරෙන ගොඩ කාමච්චන්ද ව්‍යාපාද තියන මිදගෙන නීවරණ තුන යටපත් වෙලා ඒ අරමුණ ඒ වර්තමාන අරමුණි මුතර අන්තිම නීවර්ණය බලය කරලට ඇවිදිල්ලා මේක කකුලෙලේ ඩක් කියලා බුදු හාමදුවන්ට පහස කරන ො ඒ අපහසයගන්න බලේනාවේ ආත්නෝ වනේ මොන දම්මේද විගිච් විචකිි්ාව නැම්කොට බදු හාදුරගේකට කුල්ු දාව හැදන්න භාාවනද ිට හැදන භවනනාද මට ඒක අමතක වෙනවානේද මෙලානේ දරද ොස්තර පසය ත හය සෙල්හමනමීට කරේදී එකකට අහුවෙන්න්නේ කාට දන්න බලේතය කරල්ලයට එනවා අවසාන නීවරණ හාමට පස්සේ දැ ඔයටිගේ ඔය ධාතකුණ දයන ගොට ඇත්තටම ඊට ගලින් අර අකුසල්ටික නෑ අකුසල්දහය තයන්වාන පස්සෙනි නිීවර්ණය කරල්යට ආපු වරවාසේ ඔන්නතෙන්ට පරිනවා නම වෙනකුසලිය. තෙ හිීට පස්සේ හුන් දෑ සක් හම්මල් ව යන්න ලේ මුත්්‍රවරක්තා කරන්නුමං හමදාමගිය. නද නහා භාව නවන්න එයාට හිතේ භාවනාවෙන් ලෙට හැදෙනවාගේ. තෙ නැ ඔහොම හොම ඔහොම වෙනවා උනත් චමත් නෑ. හඟක් කල් කරපුවා මර එක ධාතු ගුණයකට තියෙන ඔය බොරුව හක් වෙන හොම ති ධාතු ගුණ කෝලක්ස ගානත් තේ නො ක ගාවකට අව්වේනවා ඔහොම යන තෙර්මණ දැම් මේකේ ඔය දම්මානු පස්සනාවේ තියෙන නීවරණ පත්්බේ තියෙන්න ගුණ ටික බැලුවොත් ඔය ගුණ ටික තේරෙන්න්න නම් ඔය බහවන්හාාවේ ඔය වගේ බොරු කරන වෙලාාවක තේරෙන්න්න බැෑ ධර්මයට පහස කරන වෙලාක තේරෙන්න බෑ තව එ වෙලා නීවර්ණ ය රජ කරනවා අනි අරපත්තු වනේ ධාතුගුණ තේරුණනාමේ ප්‍රන්ධි විශෙන් නැත්තඒකයිතෙරවා ධාතුගුණ තේරෙන්ට නම් ීවරණ තුනක යට පත් වෙලා දී නමුත් අරක ගැන සැක හිතලා නොසම්තුන්වෙලා උදච්ච කුක්කුච්චේ ොදාගන්න ඕන තරන් අරකට කෙනෙහි ලිකා කරන්න පුොලුව අරකමටනට එ දෙක කරන්නේ තිීනමිදදය නෙවෙයි කාමච්චන්දයක් නෙවෙයි ව්‍යාපාදයක් නෙවෙයි කවුද කරන්නේ උද්ද් කොක්කොත් යැයි විචකිිත්ය. චර්වාය දැන් එහෙම ාවගේ කාලයක් ඔයුදිට භාවනා කරලා ඔය කයෙන්ගන ධතකුණ හොඟක් තිවුම් වුණනු ඒ ගැන වුම්වෙල්ලවා කිය නිමගද ගරෝසු වෙන ැනක ද වැඩිය යෙනම ක්ද අර ුදච් කොක්කෝ ජයද චිචාවටයි ල වැඩි තෙර ඇලින් ගැටෙන් නිර්මාණය කරනවායකි. සියුම් වනාාට පස්සේ මොකදවෙන්න කියලා බල. සියුම් උනාට පස්ස මෙන්න මේ වගේ ගුණටිකක්යනවා. ද සිවුම් වන්න පෙළක්කයට පනය නකම්ම බෑ තව නැහනම්. සිවුම් වෙනකොට පෙදක්යට ආය විිච්චාව නවා බැරද ලා භහවනාව ඉස්සර තේරුුණ දාතුුණන දැන් තේරෙන එතකොටත් පනීහිණ කවු දෙවී. එතකොට එන්නේ හතර නීවර්ණය තෙ ඉසර ගුණේ නෑ මං පිරිහිලා.වෙනි අර පරණක හොයනෝ ෙ අහන් දැම් මොකද කරන්නේ මුන්තුරුව. රක වගේ මේ ඇවිදිහින්ඩකිව වැඩ කරන්නක දැන් ඉස්සරනම් වානසිකුව හඟ ප්‍රශ්නති වුණන දැන්න දැම් මකොද කරන්නේ. කාල කතා අද ය හතර නීවරණය හෝ පස්සෙ නිනවරණය හඬ සැකේ හා පුද්ධච්චේ හට තර දැව විදිටම ඉස්සරනහට යන්න එහැමෝ. හිතාගනෙන ඉන්න අපි විතර හරියට ගන්නගෙනෙක් වෙෙනනෑ. මකදහෙම හිතාගෙන ඉන්න මේ නීවර්ණ ෝල සත්්‍යය වරූපය දන්නේ තෙරනන. දැන් ඔය ධාතුගුණ සිවුම් වනාට පස්සේ මෙන්න මෙහම නවා. මේක බලකට පත්වනවා. දැන් අපි ස්මකයි ඉස්සල්ලම් කයින් මේක වෙන්නේ මේ කයින් විතරක් වන්න කොට මේ කිය දම්මානු පස්සනාවේ බදුහාමුතුරුව පෙන්නන ගුණ ්‍රවකට හඳු ගඩ ලේසින තෙරවා ්‍රවකයාට ඒ ගුණා හඳු ගඩ ලේසිනේ නමුත් කාලයක්හයිනනත් කයි විීධ කොටස් සොලට අර ධාතකු ොලට ඇලිින් ගැතින් අඩුව ඉන්නකොට අඩු වෙලා පිසමු දැන්ඉති කකුලෙන් දැනන එක කහරි ඔලුවෙන් දැන එක කරී පපුුවෙන් දැනන එක කරි පොහොම ධාතිගන විශාල ප්‍රමාණයකට ඇලිින් ගැතිින් නැතුව ඉන්න මටටමකට ධාතගුණ දේරෙනවා එ ගැටින්නේ එතක නිවර්ණල බල අඩුයි නමුත් කයිෙන් අලුත්විදියේ ධාතගුණයක් තේරෙනවා තේරෙන කොට ඒ ධාතගුණේ වේදනා ස්වරූපය සැපවේදනාවක් නං එක කායික සැපක් කියල බොරුවට ඉස්සරපු රුද්ධට අරගෙන කාමච්චන්දෙන් ත ඒවාගේම කයින් දැනෙන ධාතු ගුණේ දුක්ක ස්වරූපය වේදනා ස්වරූපය දුකනම් පරණත් දැකින් එක් ඒ කයි අරමුණ එක ව්‍යාපාදී න. ඒකම කාමච්ඡන්දය ව්‍යාපාදය බලය නැති දැනදී පොඩ්ඩ බැරි වෙනකොට නිදි මත ගතිය නවා තෙරන මේ භවනාගන්නකොට හැමවෙලීම වෙන දෙයක්මක. එ වනාට තමන්ට හඳුන ගඩ බෑ තෙරමනය මට හඳු ගන්නෑ පහ හැමවෙලහිම එනවා අපිට. හැම අරමුණ කන එකක් ඉස්මත්වෙනවා අපි. අර ධාතගුණ ඕලට සිවුම් ගට එල්ල එකටන්න තුදදාතුකුණු ප්‍රට වෙන්න මෝන මේ මතේරෙන්න වන්න තැක වෙන්න බෑ සම භාවනාවට මේ වාදාලනෑ සමඳ භාවනා කරාට මංචය ඔය කියෙන් නීවරණ ෝල මේ දම්මානු පස්සනාවේ දයන ගුණ දකින්න බෑ තෙරවා හම දක් න්න ොරු. මෙ විපසනවේදී විතරයි සතිිපට්ාන භාවනාවදී විතරයි මේටික වෙන්නේ දැන් ඔය තත්වවුඩ මෙන්න බලන්න මෙන්න මේ විදිහේ වාක ෙටිකක් බදුහමුදුර දේශනා කරලති ොම මේක මතක් කරලා දේශනාව වසාන කරන්නුන්. බල මේ දම්මාන වත්සනාව යටතේ කියනවා ඉඩබෙක්කවේ බෙක්කූ සන්තන්වා අජ්‍යත්තං ගාමච්චන්දං අත්ති මේ අජ්‍යත්තං කාමච්ඡන්දෝති පජනාති ඔන්න පළවෙනි එක තෙරවානෙන්. දෙවන එක අසන්තන්වා අධ්‍යච්චාන් කාමච්චන්දන් නත්තිමේ අධ්‍යත්තන් කාමච්චන්දන්ති පජානාති. තෙරනන. යථච අනුපපන්න්නස්සව කාමංචන්දස්ව උපාද්දෝ හෝති තංචපජානාති. ඉගවට යථාච උපන් අස්ස කාමච්චන්දස්ව, පහනාය හෝති තංචපජානාති. මහි නස්්‍ය කාමත් කාමච් අන්දස්ස ආයතින් අනුප්පා දෝහෝතිී තංච පජාණන්ති. මෙතන මේ ඔන්න එක නීවර්ණයක දකින්න ස්වරූපකීත්තිද කියල බල මුුත් එකනකට වෙනස් ආකාරෝයතින් මේක සතියට අහු වෙන එක ඉගෙන ගැ කරන්න පුලො එක නිවීමේ භාවනාව වඩනකොට ඉබේ වන්නේ එකක්ම. දැ මුල් මේක තමයි අධ්‍යත්තන්වා කාමච්චන්දන් අත්ි මේ කාමච්චන්දයක් තියනවා අත්ති කියන තියෙනවා මේ වෙලාවේ තියෙනවා කියන එක තියෙනවා කියලා ජනගන්න එක පලවෙෙන එක ඉට පස්සේ ඒ කාමච්චන්දය දැන් නෑ කියන එක දැනගන්නේ එක දෙක කිකවට නැතිඋනානං ආය එනවානම් මොකද වෙන්නේ හට ගන්නවා කියලා දැනගන්න එක උපාදෝ හෝති පජාන තුන. හිගවට හටගත්තනම් නැතිවෙන්ත්ව ඕනේ එක නැති වෙනවා කියලත් දැනගන්නේ හතර හිගවට යථට පහිනස් කාලයකින් මේක හටගත්තේ නෑ කියලත් දැන පහින වුණා පෙලත් දැනගන්නේ. ඔන්නේ පහ. දම්මානු පස්සනාවේ ප්‍රබලම නීවර්ණ පබ්බ පබල මේක දැන් මේ පහ මෙන්න මේ කාරණ පහත් තමයි විපසනාව නීවරණෝල තෙරන හැබැයි මේ විපසනාව කාමච්චන්ද ව්‍යාපහස උද්දච්චකුකු තියනමිද උදච්කුච්ච වික්චික්චා කියන ඔක්කොටම වැඩ ෝනේ එතකට එකකට පහවැඩඕනේ ඒගේ ධම්මගීයක්තියද මේ නීවර්ණ ෝලට පාක්තිය නවන්නේ පස්වරබ්ා විසිපා තෙරනය මේ ම තමයි සුද්ධ වී පස්සන. මේක වෙන්න කොහොද පංකිවන මේ මලපතිය කකරක් බැරුව මෝඩේ වගේ කරන්න යතර වෙනවා ගිය බන්ධිතය වගේ කරන්න ගිහින්න යමාරු වැටින්නේ තෙරන හැබ අර හැම දෙයක් ම මේ වැතින මූලිකෝ මීට කලින් වෙඩ පුළුවන්වෙ මේකයි. ඇ තමන්ට මෙහෙම දෙයක්ද්ද මේ වෙන්නේ කියලා ප්‍රයෝකෝයි ගැෙන ගන්න නඟර මුවක් වෙලාවට මේ කයිෙන් දැනෙන ධාතකුණ සවුම් වෙන්න ඕන ගොඩා තෙරන එම නැතුව ඉශසිල්ගල්ලයේ මුත්‍ර පරසාගන්නකොට නිවන්වට අහු වෙලා එතකට මේ දකින්න බෑ ධර්මයට අපහද කරලාම වයිසට යන ඇතු. තෙරං කියන ලෙඩට බෙහෙත් යන්න අටන මේ කියන්නේ. භාවනා කරල කයෙන් දැනන එකට බුදුහාම්දුරුවන්ටා අගෞරුව කිර ඒක විපා කළ ැබෙනු තරන එක විපා කල බන්න ඕනෙ එකයි ධර්මයට අපහසගන්නවා තමන්ගේ පණ්ඩීතකමෙන් ධර්මයට අපහසක දැන් එහෙම නැතුව ගියෝොත් භාවරනාවේ ධාතකුණ සිවුම් වෙනවා සිවම් උනාම් බලන්න දැන් කාලයකදී වගේ උනාම් මෙ මෙහම වනවා දැන් පෙලක්කායි කියනවා වැඩිදැ හොඳයි හොඳයි මට භාවනාව හොඳයි එක ගුණයක් තියෙනවා දු දුකේ අඩුවක් මේ ගුණේ ග භාවන වෙන්නේ දුක අඩුවන්නේ ඉ මොකක් දෙවෙන්නේ ගලාපම කියන්න මකක්ද මට දැන් තරහයනවා කොට තරහයනෝ කියල තේරෙනවා තෙන දැ මේක කයේ ධටගුණ සිවුම් වනොත් ඇහෙ එෙන අරමුණේ මේක වෙනවා කියලා ප්‍රකට වැඩී. තෙර ඇැයි කේධාතුුණ සිවම් වෙන්න ඇතුව අනනිකින්ද්‍රියන්ගොල මේ නීවරණෝල හටගන්නේගේ මේ ගුණය දකින්න බෑ. මෙතන කියන්නම ගත්ද ව්‍යාපාදයකමකෝ ව්‍යාපාදයක කියයන්න තේරණ නීවරණය තරාගත තේර ම මචන්දය යකොල තේරෙන්නේ මකද ඒකටම නඉඳගන තේරහිට බෑනි ඉඳගෙන ඉන්නේ තන තේරහිට බෑන අලෝකෙ තෙහිරෙහින්න පුළුව. ඇහුන් කවුරුර කාටත් තේරවා විහා පාද දැ එකකිංග බලමු තේරණයකෙන් බලමු තින ිද්‍යා කාටවත් තේරෙන්නක තේරෙන සමාතය කියලන්නේ. ඒද ගොඩක් උපාසක උපාසිකවට තියන මදය තිීන මිද්‍ය නීවරණ එනෙම ඒ අධි සමද්‍යිශ නැ තේරයිද යන්තන් අර ඇවිද්දෝන හින්දා මේ පන බේරිලා තිය නවා නැත්නම් උදලාට යන්න වෙන්නේ නන්න දීන මිදද උපදින ලෝකයකට නම ලෝකත් වී නොයද පිපුුරහෙම හැදෙන්ට ලේසුවෙන්න ඔය පුරදු වෙන්න හන තින මිද වෙන්න අවුරුදු ගණන් කන්න ඇතුව නොකා නිදාගන්න පුළුවන් සත්තු ඔවෝොත්දැ මිනිසුම පුරුදු වෙලා ඇදි චයෝ දමයි තෙ උපාසික හසිකහවන්ටත් හල් ලැබෙනවා අර බොර වැඩියි කරපු හොම පුටු කරගහගන ඉඳලා හිසේ අපි විතර වහපි බෞද්ධ වෙර නෑ කියන්න නෑ නිවර්ගෙන දන්නේ තෙව නීවරන්නම සමාදීගිය මොක විතර නොදන්නක මත්ී තැන් කොහොම හරිවේවා අට දකය ධාතකන සිවුම් වඩ වඩ ටික ටික මෙයාට ඇහෙන් නරම ඇහෙන් සිත් හට ගන්න ඇැතිවෙන් නෑනමේ සිතේ හැට ආරම්මන විජාන ලක් කනා දැන් අර ඇහෙන් හටගන්න සිත තුළ වෙනද තරහා ගියාට පස්සෙ තේරෙන් තෙ දැන් අර අරමුණත් එක්කම අර ප්‍රබල වූ සතියට කේති උල තියෙන සතියයි මේක ප්‍රබල කය ධාතකුණ තේෙන නොන දැම් මට සරහ ගියා කළදේ තෙක්වාින් ම තේරුණුත් ඒ තරහෙම වැඩක්ගන්න පුළුවන් කාටහරි තරහායන්නකෝට මේ මුොහෝ තේ තේරෙන්ෙන අයදකොට මොකදුවෙන් දැකට ධර්මහනකූල වචන මේකයි තරහව නැත ව්‍යාපාදය තර කියන්නේ එක තේරෙන්න්න වටකිව ජානාතී. ගම්මානු පස්සනහමේ ජානාත කතා නෑ සතිපට්චානේ ජානාතීව කියන වචනේ භාවිතා කරන්න නෑ. තෙන දැම්බල මෙතැ ීන වචනම ගද්ද කියලා සතංව අධ්‍යත්තං ව්‍යපාදන් අත්තිමේ අධ්‍යක්තං ව්‍යාපාදෝකිී පජානාති පජානාති ගැනීමද. ජානාත නෙවෙේ පජානාති කියන්නේ තරහ ගත්තිය ව්‍යාපාදය ඇතිවන්න මුහොත්තේ දැනය ගැනීම එක විපස්සනා තමාතියක්පුොන්. තෙහනනි. එ එහෙම දැනගන්න එක විතරයි මුලින් වෙන්නේ. මුලින් වෙන්නේ හට ගන්නකොට දැනගන්න. හැබ ඒක හක් වුණේ ලාව දන්නේ. ඔන්න මුල තෙරනන තවත් අර කමටහනම බහුලී කතරන්න කොඩ රජුසිත තායි ලගි නැතුව. ඒ ඒවාකරොත් මේම වෙන්නේ. තෙන ඇ ධර්මයට පහත කරපු වැඩින්න බෑන තවත් මේක වැඩුවහොත් පෙන්න්නමකාක්ද දෙවෙන්නේ. පස්සනා ගුණේට නොම ක්ද මේ කියන්න ඔක්කොම ෝ තමයි එකමලෝදය අදන්න ඇතු මෝඩය වගේ කර වැඩෙනවා කියන්නේ ඕක දැන් ගෙන ගෙන දැනු කියල තම් බලාගන්න තර දෙවැනි ගුණේ තමයි අසන්තන්වා අධ්‍යත් ව්‍යාපාද නත්ති මේේ අධ්‍යත්තං ව්‍යාපාදර්ච පදාමයේ සන්තානය කියන්න මෙතන කියන්නේ ඇත්තටමන් සන්තානය කියනවා සන්තනී කියන වචනය භාවිතා කරන්න නේද එතකොට මේ මෙතෙන්දිම පොදු වචනය දෙන්නේ බුදු හාමුදුරුව පොදු වචන කියන්නේ හැෙන් අරමුණයි කනෙන්ෙන් නආරමුණයි නාසය දිව අය උපත් තීන්ත්‍රිය හයම තෙරනවානේද ඔය හයෙන් ඕන මේක සන්තාන් සමහරුවට මේක ශ්‍රාවකයට තේරයෙන්නේ ඇහැන්ගේ අරමුණණින් වෙන්න පුුල ත් සන්තාාන ඇහැට පෙනුෙ දේ අනුව ව්‍යාපාදය හට ගන්නවා හෙළ තේරුුණවා. හොබතින් කාලයක් පොහොම තේර තේරඉන්නවා. එත් තව අර කමටහන වඩනෝ තෙරවා. මොක කාලයක් ය තව දියුණු වෙනකොට වෙන්නේ ව්‍යාපාදය නැතිවෙන්න තැන තේරෙනවා. නැතුුණන තන තේරෙනවා නෑ ගෙන ැනගන්න විදිියන්නේ. තේරවාන දැම එච්ච ඉස්සර තේරෙන් නෑ. රහ යනවා කියලා තේරෙනවා එක කොච්චර කාලයක් පැවතුනාද කියලා සතියට අග්‍රහණය වෙන කරන් දියුණු නෑ විපසන තෙනොන තව කාලයක් භාවනා ගන්නකොට මේ යන ොට ඉස්සරහදී දැන් මේ වෙලා ඇතිවුණා මෙන්න මේ කාලෙ වෙනකන් තිබුණා යරච්චි කාලය තේරෙනවා ඒ කියන්නම ගදද දෙවැනි ගුණට එනවා මගන්නේ අසන්තන්වා කියන එක සන්තානන් මගේ ව්‍යාවාදය හක් වෙලාදඒ නො? එක දැන් හොෝහයා පේශන කරල ගයොත් කරන විපසනාවත් නෑමතක තියාාගරණ එකයි මංකිවේ මේවා සරපයෙක් වගේ කියියලා මෝඩයගේ කරපුාව ලැබෙන පළවිතරමි දැන් ඉගමට ඒ දෙවැනි ගුණියාව දෙවනි ගුණයා විදෙල්ලා ඔන්න තව භවනා කරනකව ැන් ආය දැන් ඉස්සල් ලැහෙන් ආපු අරමුණට ව්‍යාපාදය හට ගත්තා මෙචරල්ලා පැවතුනා කියල තේෙන ඔවුන් ටික් කල්ලා යන මොකකිව ව්‍යාපාදය එන්නේ ඉනාඩියත් දෙකත් නිකන්තිීන. ඉගට කණින්ගෙන අරමුණට ආය ව්‍යාපාද කටන් ගන්නවා තේනවා ඒ ගැන්නම ගත්ද මෙතර බලන්තුන්වෙෙනීද යථට අනුපපන්නස්ස ව්‍යාපාදත්ස උප්පාදෝහෝති වජාන යගැන ුවක් වෙලා දැන් ඉස්සර වගේ තිබිච්චිහි ගොදනෙවෙයි තැමන අලුතෙන් හට ගත්තා හට ගන්නකොට දේරෙනවා හැබැයි හට ගන්න කොට දේරනකොට මෙතන ගුණ අත්තියෙන් ඕනේ ඊට පෙර එහෙම එකත් තිබන් නැතිගුණේයහත් එයා සතියට ප්‍රහණය වෙලා තියන්නේ ඒක විපසන සමාධීෙන් විබේ වෙන ගන්න ඇතු හොයන්ද කිහොන්නඟ මරු වැටේ තෙරන ති ඒගාට හතර වෙනකට යනවා මකද යථතාච උපන් අස්ස ව්‍යාපාදස් ප්‍රහාණ අයෝති තංචපජාන ඒකාර පල දෙවෙනි ගුණේ මුලින් කිව දෙවෙනි ගුණේම හටගත් එක ඉක්මනින්ම නැතිවේෙනවා දයි නවා වැඩිකල් පවතින් නැතිවගත් තේර. තේරවාන. ඊට වස්සේ තව ඉස්සර හට භාවරනාගන්නකොට දැන් ඔන්න දීනමිදේකක් කියන්නකන පහම මේකට අවලංගුයි. දැන් ඉස්සරනං ඔන්න භාවනාගන්නකොට ටිකක් වෙලා යනකොට නිදිි මත එනවාගෙන තේරමු ත නිදිමත එනවා කියලා දේරෙනවා ඇවිින් හැබයි එනවා කියලා තේරු නිදි මට අහුවවෙ ෑ වහල් වෙන්න <made> <leaves> <gibberish> මුත් නිතිමති එනවා ද මතකතියානන් මෙතන එන්නේ වැඩියෙන් මිද්දය නැන්නම් තිීනය මන් දෙක වෙන කරලා කිා දුන්නන්නේ තිීනයෙන් කරන කටයුත්ත මවමරණවා වගේ අහිත දුරුවල කරනු. මිද්ධයෙන් කරන්නේ අනි දම්ම විනාස කරන්න දුරුවල කරන තේන්වා එදකට සතිය විනාස කරන්න පුළුවන් මිද්දයට තිීනයට බෑ සතිය කියන්නේ දම්මය ත කමට නහනේ සතිීවි නාස කරන්න පුළුවන් මිද්දයට. තීනයට බෑ. තීනය කරන්නේ කයෙන් ඇති වෙන සිත්වවි නාස කරන එක දුරුවල කරලා නිතිමතර ගන්න. තන නැ ඔහොම රටා ගිල්ල ගිල්ල මේ පාර වෙන ගන්නවෙනි ොඩාකල් බානා කර කරලා ඕ වෙන දැන් මුලින් මන්න නිදිමත එනවා ඒ දකින්නවා. ඉස්සල මුලිමවෙන්න නිමට. හ කරන නිදිමතේ නවා නිදි මතට හුවේ නොවහල් වෙන ඕකන අධනක සභාවය එට කය ජාතකුණහ මංන්ගත් තේරුණනාට පස්සේ නිදිමත නැතුවනිවෙයි එයාට ඔය සක්මනයේදී රමහරවත්තාලද නිදිමත නවා දකිනෝ. තෙරණ නද. එතකොට අ නිතිමට පිළිඳ දැන් නිදිමතක් ඇතිවනා කියල දැක්කම එක නැතුවය නවා. එකවි පස්සනාව. තෙරනනේද. ඔන්න ඔඒ ක්‍රමයයි නීවරණ නැත්තට නැති කරන ක්‍රමියේ. යටටපත් පීම නෙවීමේ නීවර්ණ ටික එන්ඩාරනවා ඒ අර විපස්සනා සමාධියයෙන් සතියෙන් මිනිවීත දකිනු තෙර රඟපාන උපාසක උපාසිකව කරන්න මල්ලඟ මොකක් වන්න අනේ දැම් මොකෝ වන්න හවිවරයි. ඒගල් එත්තිවරයි තෙරන ඒ මෙච්චර කල් බොරු කරලා කරලා රඟපාපියක ද හමුදුරගේ ධර්මයට රංඟ පහන්්ය නබරෝට ඇ දන්න දම්මන වසනාව මොකක්දිය මේ හිතේ මොහරි ඉවරවනාාම ජය කියලා තෙන ඕක නැහැදිච්චිකමක් මේ විපාසනාවේ එහෙම ඉවර වෙන්න මකෝ තේරන නීවර නිවරන්නන්න අනාගාමි වෙන්න අනාගාමි වන ප්‍රියවත්තු නැතිවවෙන්නන්න කරඟ පානය මුක්කුද. ධර්මාණකූලනය උ එක කතාබා කරණයගත් බාලය ආස්්‍රයකි එහම වාස්්‍රය කරන්න එපා මෙතන හෙම ආනාගාමී කියලක ඉන්න යම බාලයෝ ඇයි ධර්මානකූලනේ රඟවාහනය වූ එ ඔය කරන භාාවනාවටත් අවහිරයක් වෙන ඇ වාම ඉවච්චරන්න එකට යනවන පයින්යන් දයාවාහනයන්ද. දෙ ම නැහ හරිභායන්න කැමි ඔය වගේ දේවල්වෙන්න ඇයි මේ නීවර්ණ ගැන දන්නේ දැ ඔයිදිහට යනකොට දැන් මෙ මෙම තැනක් නමින්න මේක කියැ ගන්න ඕනේ දැන් අපිහිටට තික්කල් භාවනාගන්නකොට පැයගාන ඒස්ස හමන තින ද්‍යියයෙන් නිව නිදිමතය න මිනිතු දෙකතුනින් දැනෙනවා හඳුරගන්නවා නැති වෙනවා හඳුරගන්නවා නැති වෙනවා නින්දයන්නේ නෑ භාවනවච්චෙන්නවා කාල උහම යනකොට පැ භාගයක් විතර භාවනා කර ඒ කානේතුන තීන මිද්‍යාවනෑ. කියලා එයා දන්න. මෙන් දැහෙම නෑ තෙරන වෙනද ආවා ආපු තැන හඳුන ගත්තා. තෙරනින්. අ වගේ තැනක් තවයි මෙන්න මේ පස්වෙෙන තැන කියන්න මේ හැම ීරයි නිවර්ණයකම පහප ඇැනකක්ද. යථච පහිනස් ඕ කාමච්චන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංචපජාන තිය යන සැහෙන කාලයකින් මේකි බලයට මංග ගොදුරුණේ නෑ කියලා දැනගන්න. ඔන්න හොම තමයිමහි පස්සනාව යන්න. තෙහුණ නැතුව මේ කිවේන ඥාන පහල වෙලා වැඩක් නෑ දමගන්න හැදිච්චි ගමහල වෙන්නෝනේ ඔය හැදිච්චි කණ ටික දමය පහ තෙහනනේ ඒක දකිනවානං ඒක අවස්ථා පහ තියෙනවා මේටික ගිහිල්ලා ගිහිල්ලා නීවරණ යර පපත් වනොත් තමයි ඉනාාගුණයට යන්නේ. තෙහන දැ දම්මන පස්සනාවේ මේ පළවෙී පබ්බෙන දෙවැනි පබ්බම ගත්ද පංචස්කන්ද උපාධාන පබ්බිර තෙහනන එ පංචස්කන්ධයක් කාටවත්දාකින්න බෑ නීවරණ තියනකාම් තෙහන එ නීවරණ කියන්නේ නීවන්න වහනොවා කියන එක නීවරණ කියනවා ඊට අමතරව නීවර්ණෝලන් වහනවා ඔය දම්මානු පස්සනාව තියෙන අනික ඔක් කොමටික. එත දෙවිනි පබ්බේට තියනගද පංච උපාධනස්කන්ද පබ්බේ එන පංචස්කන්ධ උපාදාානය වහන්නේ නීවරණමයි තෙරන තුන්වෙනි පබ්ම ගද ආයතන පබ්බය ආයතන ටික වහන්නේ නීවරණමයි තෙර හතනවෙනි පබ්බේම ගදද බොද්ජංග බොද්ජංග නැතිව කරහන්නේ නීවරණමයි තන පස්සනි ප්බේ චතුරාය සත්්‍යය ප්‍රන් චතුරාය සත්්‍යය අවබෝධන වෙන්නෙත් නීවර්ණමයි කොමටික හලද එම චතුරය සත්ත්‍යය නීවරණ යටපත් වුණන පලිට ලැබෙ නෑ. තෙනවා නීවරණ යට පත්වන එක ගැන්වා බෝධ සත්්‍යයන්ට ආලාර කාලා. එ ආලාර කාලාව නීවරණ යට පත් එච්චී ගුණය දන්න ඇති කෙනෙක්ද උද්ධකාරම්පත්‍ර දන්න ඇැත්ද දන්න සමත භාවනාවලින් නීවරණ යට පච්චර පුරු. ප්‍රහ්නතියන්නේ නීවරණ අයට පච්චරාට සමත භාවනාවෙන් ඒ මොහොතේ යටපත් එච්චි තැන ඉන්ද පුළුවන් නිදවස නීවර්ණය එක අය නැගිට ඉද පුළුවන්. ඔච්චරයි දෙකයි තියෙන්නේ තුරම්පු දෙකයි මේගේ. තම භාවනාවෙන් කරන්න පුළුවන් එක්කෝ නීවර්ණය යට පච්චරගන සමත නීවිත්තෙන් හිටියගේ. හැබයි භාවනාව නවත්තම හැදියේ නීවර්ණය එක නැගිට ඉදන්. ගැන්නේ බල්ල එක්ක නිදාගත්තනම් මැක්ව එක්ක නැගට ඉල. යාලාර කලාමට වෙන්න හොකත දාගන්නේ බල් බල්ල නිදි කරුනෝ නැග ින් ොු ැකු එක්කයි. තෙර දැ විපස්ස නාව කියන්න හොමකන් දෙෙවන්. මෙතන බල්ල එක්ක නිදගත්ත එකහ නෙවීමේ වෙන්නේ. තෙහරය නීවරණ ටික යටපච්චරණවා මුලින් ඉටවාහසේ එන්ඩ ඇල්ලා බලාඉන්න තෙය. අරගොල්ල සමම භාවනාවෙන් කරන්නේ යටපච්චරලා උන් එකම නැක ලා හපාරි යනු එෙන ඔන්න සමස භාවන හැට. ද මෙතන භාවනාව කියන්නේ එහෙ එකන්නේ භාවනාවත් තුළම නීවරණෝට එලීට ඉන්න දොරට තියන දොරටු හයකින් එන්න පුළුව සම භවන එන්න බෑ එක දොරට සමත භවන ී යටපච්චරන්නේ මනොවේ ඉන්දී පුහුණු කල්ලා නිවර්ණයට පැත්වෙන්ට ගලින් පංචින්ලිය මැරෙනවා තේරවා හෙතකොට සමත නිමිත්වෙන් බලයට නිමිත්ත මනිහිකිරීමී බලයට තමයි නීවර්ණයට හගැනන්නේ තෙරවා එට සමත නිමිත්ේ බලය අහිම වනාම නිවර්ණය එක නැකටින් ඕොනෙ එකයි කිවර මැක්කො එක් ඇවිින් ලෝ නැකතිින් දෝනක දැ මෙතන හෙවන නීවර්ණ යට පච්චරනවා කාහිකාරමුණකිින් කය කාරමරගෙන් නීවරණ යට පච්චනවා එතකොට අනි අයින්ද්‍රිය පහෙම්ම නීවරණෝල්ට ඕන දෙයක් කරහකි එගුලගේ බලයායහිමි වෙන්නේ තෙරවා ැ කායින්ද්‍රිය කියන්නේ ප්‍රබල ඉන්දයා එතකට යටිපතුලින් දැන අරමුණේ නීවරණ යට පත් වෙනවා දනිස්සේගක නෑ තෙක්වාන නැ ඔය විදිහට අරකයින් දැනෙන ධතුකුණ දැනෙන තැන්නන නීරණ අයට පච්චර ගන්නවා ධාතුගුණක් ඇලෙන ගැටෙන තැන නීවර්ණය එක වැඩගන්නවා ත ඔය ඔය රටාව නිරීක්ෂණය වෙලා වෙලානිීක්ෂණය තමයි පස්සන න මෝඩය වගේ කරපුවා මොයකමටහන ලැබෙන පලේකයි තේර්මාය දැඟ ඔය දිහට දැම් බලන්ද දැ ඕක නිීද තමන් මොයිලෝදයක් දැනගත්ත ඇැතක් කෙරෙන්නේ ඒ දෝක ඉනගත කර න එවයි පන්නිත කමහ කරලා මෝඩය හකි කරන්න. කවද හරි වෙන්න ඔනේ ඕෝකයි තේම නැතුව මේ තියන තවන්ගේ පා්නිතකාග මේ භාවනයි ප්‍රතිඵල සන්තන්ධනය කර වයසට යන්නන්නේ පා එහම පුළුවන්කන් ෙමේ එන්න බුදු හමුදුරෝකූද ගොල්ලන්ට දේරෙනවා නම් මේක තියන ආගයි මුල්ලයි මැතැයි එ බුදුවෙන්ඩිප. ෙ නිකම් බුදුවෙන්න ලැලුවත් උන් දැට හම්බවෙෙන්නේ හොඳ දේවල් ධර්මය අපහති තෙරමන් ධර්මානකූලොෝ විස්තර කරගන්න එතකොට මේ පැහැදිලි කරන්නේ දැනට කරන බොරු අඩු කරගන්න මනිසා දීපුගමටහන වඩ නෝඕන ගෙනෙකුට මේක දැනගත් අතකයි දත්තේකගයි ප්‍රතිබල් ලැබෙන. තෙවා තැන්ම තමයි නීවර්ණෝල බලයහිම අහිමි කරන්න කයිෙන් මේක හහිමූුණට ඇහැන් අහිම වෙනවාගේලා බොරුවට රංඟ අඩබෑගට නිවරණ හක වුණාම් ප්‍රියවස්තු නැතිඩපේ එ ඕක දැන්තම් මාරුගින් හොයන්ට දෙයන්න සමග හැදිච්චිකම කොච දීරපන ප්‍රියවස්තු තියෙන කන්න හැදිච්චිකම් තෙරනඒ වයසට මාරුවෙන් ප්‍රියවස්තුූ මාරුුණා කියලා යන්න එ හැදිචිකම එහෙමයි මකද මැරල ගහට පස්ේ ආයපොියක එකක්වෙේ එතකොට අතසායාර බෝලය ප්‍රියවෙයි පිට්ටනය ක්‍රියවෙයි ගේක ප්‍රියවෙයි දැන්න ආචිලට ප්‍රිය නෑ අප්‍රියයි. මකද ගහමට් සන්ද ව්‍යාපාද ඒ දැනදී ඕන දේකට ඔට්ටුයි. එෙහන මනුසත්වේදී මේ මනුසකමට ඔට්ටුයි. තිරිසන් සත්වයද තිරිසංකමට ඔට්ටුයි. දෙවිය කුුණොත් දේවකමට ඔට්ටුයි. එකම කාමච්චන්දේ එකම ව්‍යාපාද එහ එත මනුස්්‍යක් කලා ළමාකාලේදී ළමාකමට ඔොට්ටුයි මේ පහ තරුණකාේ තරුණකමකට ඔට්ටයි. මැදිවේදී මැදී විට ඔට්ටොයි අවසානයේ ඔය ගොල්හන්ට තියන ද ඔට්ටොයි ඕගෙන දැන් නිවන කියලා බොරු කරන්නේ පවා. ඔගත් අරගොල්හන්ගේ ගුන්්ඩුවක් විතරයි. හැබයි බුදුහම රෝපෙන්දන විදිට කමටානක් වඩලා යංකිසි කෙනෙක් ඔන්න නීවාර්ණ ටි සතියෙන් නිරීක්ෂණකට ලක්වෙඩ පුළුවන්න අන්න එතන නීවර්ණෝල බලය බිඳෙනවා. තෙර එන්ඩෙන් නීවර්ණ සයවෙනවා මිසා බලගතුවෙන්නවත් යට යන ප්‍රමාණය යට යනවා යට ගියාට දසම්යක් හරි විනාසක් වෙලා යටයන්න. අන්නේ යට යන ප්‍රමාණයට අතීතිය තිබිච් වර්තමා වතීතේවගන්න බෑ වර්තමානය තියන ප්‍රිය වස්තුූ අඩුවයි ප්‍රියවස්තු බිඩුව වෙක් දවසට ප්‍රශ්නටිකක් විසන්දයි නැනන්න මිසඳුමත් හිනාගෙල තඩ එපා ත නැනති රඟ පෑම. ඒකට තමයි ලං වෙන්නඩ න න මේ එක ගමනක් තියනවා. එක පාටම අහම්බෙන් වන්න පාතිහාරයක් වෙඩ බෑකාටවත්. එ පාතිහාර බලන්ධපාම භවනා කළ. තෙවා මේක අරවෑමිට ගෙවෙනවා වගේ මහාදිග වැඩක් වෙඩෝනේ. තෙවන එහම නැතුව පාතිහාරයවෝත් මුලාවමයි. එහම වෙන්නම. එහම ලාදි වාාතිහාර වෙලාද බුදු හාමුදුරුව න්න ල ීතර. ඒ බුදුහාමුදුරුවන්ගේ බලට ශ්‍රාවකයට වෙච්චිගම්ම නිසා සසාාවකයාක තියෙන ගුණියකට වෙච්චිගන්නන්නේ ඒක ශ්‍රාවකයාගේ තියෙන හැකිාවට කරගන්න පුළල එකන වීම තැන නැගල්ලට බුදුහාමුදුරුවන මේ තියන බුදුහාදුරගේ ධර්ම මේ වෙලා පාතිහාරණය එන්න. එ මෝඩයාවකව කරන්න නමු ධර්මය තියනවා එ ගැ බදුහාමුදුරුවන් ෑ ධර්මය තිමුණල මැතියන්නේ මේ ක්කොම සිදුවවෙන්නේ බදු හමුදුරන්ට ඕනු දෙරණ වේන ධර්මයට ඕනදයට ධර්මය ස්ොභාවටන්. තෙනන දියමාන බුදුහාමුදුරුව ඉන්න කොට බදුහාමුදුරන්ගේ තියෙන්න විශේෂ ගුණානුවත් වෙනස් කර හැ කියම. තහන ධර්මය තියෙනකොට බුදුහම්දුරන්ගේ ගුණානුව වෙනස් කරන්න බෑ ධර්මයේ න්‍යයායට විසරයි මේවා වැඩ කරන්න. ඒ හින්දා ඉස්සර කතා හලනිකන් රඟ පා්ඩේ අන්් එාවරු රන්නිමගල්ල ඉස්සර කතා හලා මමත් එහෙම එක එහෙම මේ කියා කියලා රඟපාන ඕ වෙන්නේ තෙහ ඒ වගේ මුලා ඒ මුලාව හදල දෙන්නත්තුයි නීවර්ණ පහමයි ඒ වගේ කරන්න බෑමිතෙන්දී කරන්න තියන්නේ එකමදයයයි කමටහන වර්ධනය කරන්න ඔය කියන්න ගුණටික තේරු ආනං ඔය කියන්න නිීවර්ණ බලපෑම තමයි ඔය කිවවෙමං ඒක තමයි නිීවර්ණ ආරහාතිය විපස්සනාව දම්මානු ප්‍රස්සනාවේ ප්‍රබලම භාවනවා. කවුරහර කෙනෙක් ඔය ධාතකුණ සිව ුණනාට පස්සේ ඇහන් කණෙන් නාසේෙන්දිවෙන් අයන්ගේ නාරමුණක ඔය ගුණ ්‍රිනිික්ෂණය ඉන්නවා නම් වෙන කිසි දෙයක් කරන්න ඕන්නෑ ඇවිත් නැතත් එතන තියෙනව සතිබටත්තා. තැමන කරන්න පුළුවන්නම්. ඇවැයි ඒකට බලයාහිමි වෙනවා නීවරණ බලගතුයි ඒ හින්දා වැඩිවෙලා ඇහෙම කරන්න අන් දෙපා ම ඔය කරන්න භාවනාවට වහම යන්ඩ තෙරණ නැතු අරකින් එහෙම වැජබෙන්ඩ බෑ නීවරණ බලගතු වෙන් නොපස්ස තර නීවර්ණ මෙල්ල කර මූලිකකමටහනක් නැති හින්ද ප්‍රධානකමට අහනක් තියෙන් දඕන එතකොට ඒකමටහන නැති තැනකදේ නීවරණ ජයගන්න වාය ටිකක් වෙලා ඔරොත්තු දෙයි ඔරුතු දෙන්න එකයි හගක් වෙලාවට වන් කියන්නේ වැඩවලේ දෙෙන්ඩ වැඩ කරන්න හන්දි නැමෙනකොට නීවර්ණෝට බලය අහිමි කරන්න පුළුවන් මේ ඉටියපත භාවන පස්සේ ඇවිදිනකොට බලය අහිමි කරන්න පුළුවන්. ඒකත් එක්ක ඔ ඔය නිරීක්ෂණයට පත්වෙන්න්න පුළුවන් එතකොට පීඩාවක් එන්න ඇතුව නීවරණ ඔය කියන්න පහ පහන් විසිිපහක් තියෙනවාන මේ විසි පහල සතියට අහුවෙන වතවල් වැඩුවයි. අහු උනාම ඒක තමයි විපස්සනාව ඒ තමයි විපස්සන ඒක තමයි ප්‍රබල වඩෝ ඒක තමයි බහුලි කත වෙන්ඩුවන් තිකට උත්සාහ ගන්ඩ උත්සාගැනී මහා එහම කරනයන්න්න හැම දෙෙනට සක්ති ැහිරරි ැබේවා කියන පර්තනාවෙන් අනුශසනාව අවසාන කරනවා ඒකම අඩ තියෙන මොහරි ගැටලුුවක් තියනවාන පැහැදිි කරපුයේ වැ හරි ප්‍රයෝගක භාවනාව ගැටලු හරි අපි දොලාහ මාරටයට විතර ප්‍රස සාකච්චා කරන ලාපොරොත්තුය නො ියලතියන්.